සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා ප්‍රධාන වශයෙන් අපිට ගන්න විදිහට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දුල්ල හත්ති පදෝපම සූත්‍රයේ මුල් කරගෙන කියපු දේශනාවක තියෙන විශේෂ වචන කිහිපයක්. සන්දස්සේති, සමාදපේති, සමුත්තේජේති, සම්පහාසිකා කියන මේ වචන හතරක් තියෙනවා. මේ වචන හතරේ අර්ථය මොකද්ද කොහොමද කියෙදෙන්නේ කියන එකයි මේ අහන්නේ. දැන් මේ වචන වලට විවිධ සිංහල අර්ථ දෙනකොට නම් විවිධ ආකාරයෙන් අර්ථ දෙනවා. ඔව් වචනේම අර්ථයක් තියෙනවා ගැබ් වෙලා. ඒ වචනේ ගත්තොත් තමයි හරියට ධර්ම අවබෝධයකට අත්‍යවශ්‍ය කාරණා ගොඩනැගෙන්නේ. අහලා බලලා තේරුම් ගත්තට පස්සේ බණ අහන්න බෑ නිකන් ධර්මයේ වැටෙහෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ විමුක්තිය කරා යන ධර්ම මාර්ගයේ යන් ධර්මස්කන්ධයක් අහපුවාම ධර්මස්කන්ධයක් කිව්වේ පටන් ගන්න තැන පටන් අවසානයේ දක්වාම ගැබ් වෙලා තියෙනවා එක ධර්මස්කන්ධයක. අවසානයේ කිව්වේ නිවන. පටන් ගන්න ආරම්භයේ පටන්ගෙන සීල ගුණයේ සමාධි ගුණයේ ප්‍රඥා ගුණයේ පූර්ණ වෙලා නිවන ආභෝෂ කරනකන් අවශ්‍ය කරන ධම් කාණ්ඩ සංක්ෂිප්ත වෙලා කැටි වෙලා තියෙනවා. ඒකල අපි කියනවා ධර්මස්කන්ධය. එහෙම ධර්මස්කන්ධ 84000ක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හැටියට ත්‍රිපිටක රට වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් කැටි කරමු සාරාංශ. මුළු ධර්මස්කන්ධයක් එහෙම දෙන්න බෑ. එහෙම දෙන්න කිව්වොත් එහෙම පොත් නෑ ලියන්න. එකක් ලියනකොට ත්‍රිපිටකයේ ලියපු පොට්ටිය ඔක්කොම ඉවරයි. එක ධර්මස්කන්ධයක් විග්‍රහය දුන්නා. ඔය තියෙන සූත්‍ර කියන්නේ විස්තරයේ සාරාංශය කියන එක. සූත්‍රය කියන්නේ අනිත් පැත්තේ තව විස්තර. විස්තර කැටි කරගුවාම සූත්‍ර. ඒකත් මේක ආකාරයෙන් අර්ථකථන සූත්‍රය කියන්නේ නූලක ලැබෙනවා වාගේ. අමුලා තියෙන නිසා ආදි වශයෙන් විවිධාකාර අසකතා තියෙනවා. සූත්‍රයෙන් පෙන්නන්නේ අත්‍යවශ්‍ය සාරාංශය කැටි කරලා. මෙතන තියෙනවා ඔය සියලුම නිවන් දැකීමට අවශ්‍ය කරන මූලාරම්භය පටන්ගෙන අවශ්‍ය කරන කටයුතු සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒතොර අන්නේ ඒකෙදි ඒ ධර්මයේ අහුනට පස්සේ තමයි ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ. මෙන්න මේකයි මේ නිවන් මාර්ගය. මේක දැක්කට පස්සේ එයා දකින්න මොනවද දකිය දෙයක් තියෙනවා. මේ සංකීර්ණ වචනේ අපි උඟක් විග්‍රහ කරලා තියෙනවා. මුළු ලෝකෙම සකස් වෙලා තියෙන යමක් හැදිලා තියෙන සංකීර්ණ මේ සිද්ධාන්තයට අනුව. සංකීර්ණ වචනේ පෙන්වන්නේ මේ ලෝකෙ තනිකර එක දෙයක එකක් හැදිලා නැහැ. එහෙම හැදෙන්න ක්‍රමයක් මොනවා හරි ලෝකෙ නාම ධර්මයක් හෝ රූප ධර්මයක් ලෝකෙ නිපදෙවුනා විද්‍යාමාන වුණා වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතර එකතුවකින් තමයි නාම ධර්මයක් සකස් වෙලා ගොඩ නැගෙන්නේ. එකක් වෙන් වෙලා හැදෙන්න බැහැ. රූප ධර්මයක් හැදෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ මූල ධර්ම හතර මුල් වෙලා වන්න ගන්ධ රස ඕජා කියන ඒකට අවශ්‍ය කරන්නා වූ කාරණා හතරකුත් කැටි වෙලා සුද්ධාසකය කියනවා රූප කලාප අටක එක්වීමකින් තමයි ඉතාම කුඩා කරස් රූප කලාපය හැදිලා තියෙන්නේ. ඔන්න එක්වීලා තියෙන ලක්ෂණයට කියනවා සංකේ. මේ සං හැදෙනවා නම් ලෝකෙ හැදෙන්නේ ඒකෙන් තමයි. ලෝකේ සියල්ලටම අයිති හරියක් තියෙනවා. සියල්ල කියපු ලෝකෙට අයිති සියල්ල. ඒ විදිහෙන් බැලුවා රූපස්කන්ධ වේදනායස්කන්ධ සංඥායස්කන්ධ සංකාරයස්කන්ධ විඥානයස්කන්ධ කියන මේ ටික කැටි කරලා බැලුවා. ඒ ලෝකෙ පෙර වෙන එක ක්‍රමයක්. ස්කන්ධ වාසය. ධාතු වශයෙන් පෙන්වන ක්‍රමයක් තියෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන. අර පංචස්කන්ධය කියලා ස්කන්ධ පහකින් පෙන්වපු ලෝකෙ ධාතු වශයෙන් පෙන්වනවා පහක් විදිහට. මේ තව හය ආකාරයෙන් ක්‍රමයක්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු, ධාන ධාතු, ගන්ධ ධාතු, ධාන විඥාන ධාතු, දිවහා ධාතු, රව ධාතු, දිවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා.
මෙන්න මේ ධාතු 18කින් පෙන්නනවා තව ක්‍රම. ඔය ඔක්කොම ධාතු හැදලා තියෙන්නේ සංකීර්ණ සිද්ධාන්තයට අනුවයි. එකතු වෙලා නැසක් එකක් වෙනම හැදෙන්න බෑ. ඔකෝ එකක් හැදෙනවා. විදාකාර රූප ආකාරයන්ගේ එකතුවෙන් තමයි එකක් හැදලා වෙන්නේ. නාම ධර්මයන්ගේ එකතුවෙන් තමයි එකක් වෙන්නේලා ආවල් හිත කියලා මම දැක් කියන රාග හිත, ද්වේෂ හිත, මෝහ හිත, විප්‍රීප්ත හිත, සංකීර්ණ හිත, සමාධි හිත, අසමාධි හිත මොන විදිහෙන් කිව්වා. හිත 89ට වෙන් කරලා තියෙන අභිධර්ම ක්‍රමයේ කිව්වා. ඒක හැදිලා තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන සිද්ධාන්ත. අවසිකේ නාම ධර්ම හතරක් ඇති වෙලා. රූපයක් මුල් කරගෙන තමයි ඒක ආරම්භයේ ආරවුණු වුනේ. ඒවයි ක්‍රමයක් තියෙනවා සම්බන්ධය. මෙන්න මේ ආකාරයෙන් මේ හදගන්නේ වල යමක් හදගත්තා නම් ඔන්න ඔය සංකීර්ණ එකතුයෙන් හදගත් ඒවා තියෙනවා. ඉතින් මේකෙදි මේ දකින්න මේ මොන ක්‍රමෙන් ගිහින් බලාගෙන ගියා. හට ගැනීමක් තියෙනවා. හටගෙන තියෙන්නේ සැපට හයිති දෙයක් නම් නෙවෙයි. ජරාවට පත් වෙන මරණයට පත් වෙන දෙයක් ලෝකේ හටගත්තා විතර. මොකක් වුණා විතර. ජරාවට පත් වෙන මරණයට පත් වෙන දෙයක් හටගන්න කිසිම දෙයක් නැහැ මේක ධර්මයේ තුලින් දකින්න ඕනේ. ධර්මයේ තුලින් අහලා ඉවසලා ගන්න මොකද මේ බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳ මහා විමර්ශනයේ යෙදිලා. ඊට පස්සේ උන්වහන්සේ ලෞතර බුද්ධඥානීදී උන්වහන්සේ අමුතු විමර්ශනය කර කර ඉන්න දෙයක් නැහැ. සර්වඥ සහ ඥානීද ගෝචර වෙලා අනාවරණත් ඥානීද ගෝචර වෙලා. ඒ ප්‍රතිපලයේ මොහොතකින් එනවා. ධර්මක ස්වභාවය. අන්න උන්වහන්සේ දකින ලෝකයේ අයිති අන්තු මාත්‍රයකෝ වැටනා. එකකින් හැදිච්ච එකක් නෙවෙයි. නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ සම්පින්නණය නිසා හටගත් ඒවා තමයි මුසු විවිධ නම් තියාගෙන තියෙන්නේ. මෙන්න මේ හට ගැනීමේ ස්වභාවය කියන සංකීර්ණ. ඊ යමක් හටගත්තා නම් කවදාවත් නිවන් නිර්වාණයෙන් හටගන්නේ නැහැ. නිවන කියන්නේ හටගත් ඒවා අවසන් කරන ක්‍රමය. මේ හටගත්තේ මොකකින්ද? කවදාහරි අවිද්‍යාව මුල් කරගත්. තෘෂ්ණා මුල් කරගත්ත දෙයකින් යමක් ලෝකේ හටගන්න. අවිද්‍යාව නිරෝධ කරන තෘෂ්ණා නිරෝධ කරන ආර්ය මාර්ගය තුලින් හට ගැනීමේ ක්‍රම රටාවකින් යමක් පුළ නැගින පටන් ගෙන තිබුණාද ඒක නිරෝධ කරනවා හට ගන්නවන්නේ නැහැ මෙන්න මේකයි ක්‍රමී ඉතින් මේ ආර්ය මාර්ගය අනුගමනය කරනකොට මේ නිරෝධ කරගන්න අවශ්‍ය ඥානයක් අවශ්‍ය වෙනවා ප්‍රඥාව මේ ප්‍රඥාව පහළ කරගන්න හම්බෙන්නේ නැහැ මේ හට ගන්න ඒවතුළු විශේෂ කොටසක් නැහැ සුගති කියන ගුණයට අයිති වෙන්නේ එවද චිත්ත ස්වභාවයකින් ගොඩ නැගෙයි. දෙයක් තියෙන්න ඕන ඉස්සෙල්ලා. අන්නේ ඒ දේ තුලින් ගොඩ නැගෙන දෙයක් තියෙනවා. මෙන්න මේ ගොඩ නැගෙන්නා වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන බොඩියකීම තමයි. ඥාන සම්පවිත සිත් ඇති කරන්න පුළුවන් විදිහේ කයක් ගතක් හිතා කට ගන්න අවශ්‍ය පසුඵලයේ හැදේ. නෝනැත්ත කිව්වත් ඉවිලා තියෙන මහා ඥානවන්තයාගේ ශරීරයේ තිබුණේ පහළ වෙච්ච හිතවල තිබුණේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. තේරුම් ගන්න බැරි අන්ත මොඩියු වල කටේ තියෙන කෙල ටිකවත් හඳුන්වා ගන්න තියාගන්න බැරි කෙල තොල්ලා කියන සත්‍යල පත්‍ච්චේ කියනවා. මහා මන්ද බුද්ධික. ඒකගේ ශරීරය හැදිලා තියෙන්නේ හිත ඇදිලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ බහිම තමයි. බල්ලෙක් බල්ලෙක් ඉන්නවා ඌරෙක් ඉන්නවා ඌ හැදිලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই බහිම තමයි. හැබැයි මේ පහ එහෙම වුණාට මේ ප්‍රභේද තියෙනවා මේ ප්‍රභේද අනුව එකින් එකට වෙනවා නැත්නම් වෙනස් කායක වෙනස් කායක් වෙනස් චිත්ත ස්වභාවයක් හටගන්න විදිහක් නැහැ. ඊ හට ගැනීමේ හේතුකාරකය ලෝකේ තයිති රූප වේදනා සංඥා සංකාර විඥාන හට ගැනීමට අවශ්‍ය දෙයක් මෙන්ම ඒ විශේෂත්වයක් හේතු වෙන්නා වූ ප්‍රඥාව මුල් කරගත්ත තවත් කොටසක් සම්බන්ධ වෙනවා. අන්න ඒක තමයි විශේෂත්වය. ප්‍රඥා මුල් කරගත්ත යකි වැඩ පිළිලා වඩනකොට කරගෙන යනකොට ඒක හොඳයි කියලා ගින්න ගන්න ගතිය යමකට හොඳයි කියලා නිගමනය කරලා අවිද්‍යාවෙන් නිගමනය කරන්නේ පැවැත්ම හොඳයි කියලා ගන්න. ඒක අවිද්‍යාවේ නිගමනයක් නම් පැවැත්ම හොඳයි කියලා ගත්තේ. ඒක දැනගන්නේ මොකටද හොඳ? ප්‍රඥාව ලැබුගහ ලෝකේ ආස්වාද විඳගෙන ජීවත් වෙන්න. කොතරම් හරි හොඳින් ඉන්නද?
සැනසීම් ලහකට වාසින් ඉඳ හින්ද හොඳයි. ඕක නම් තීරණය. එයාගේ බලාපොරොත්තු වදින ලෝක ආසාදී වෘත්ති විදියම පරමාර්ථය. ඒක නම් නිවන නෙමෙයි. අන්න ඒ නිසා ඒක මොකද කියලා අහගෙන යනකොට ප්‍රශ්නෙට උත්තර දෙන්න ඇයි හොඳයි කියන්නේ? ඇයි හොඳයි කියන්නේ මොකද්ද තියෙන හොඳ? ඔය ප්‍රශ්නේ හද. ඉතින් කාර්යයක් නැතුව හොඳට කාවිලා සුවසේ ඉන්න පුළුවන්. සුව පහසුවෙන් ඉන්න පුළුවන්. ඒ මොකද? අන්තිමට උත්තරයක් ඒකින් හරි දෙන්නේ බැරුවයක්. අවසානයේ ඕක තමයි ලෝකෙමයි. මෙන්න මේව අවිද්‍යාවෙන් හටගන්න හොඳ හරියයි නරක හරියයි දෙකම තියෙන ඔය ටික. හොරකම් කරන්න ඕනේ නැහැ. පස්සාව කරන්න ඕනේ නැහැ මොනවා කරන්න ඕනේ නැහැ. ඒක වාස්තනයකින් හම්බුලා ලස්ස ගානක් අතට ගත්තා කෑවා බිව්වා හිටිය. හොඳයි. ඒ නිගමන ඒක කලේ හොරකමක් හොද හින්ද. හොඳයි කියමු නිගමනයක් ඉන්න. මේක අවිද්‍යාවේ මහා නීච නිගමන. පින්දහම් කරන මොකද යා පින්දහම් කරන්නේ? බෞද්ධ ධර්මයක් ඇහුවේ නැත්නම් ඔය අන්‍යාගමික අය එක එක දෘෂ්ටි වල පිටින් පින්දහම් කරද? ඒ වගේම කර්මඵල අදහන නිසා ඒ අබුද්ධහම විතර නෙමෙයි කර්මඵල අදහන තවත් ආගම් තියෙනවා. දන් දුන්නහම පින් තියෙනවා. ඒකේ යහපතක් වෙනවා. මේ ආදි වශයෙන් දැකලා දේශනා කරපු වියපු තව ශාස්ත්‍රවරු ඉන්නවා. මහා ගැඹුරට එහෙම නෙමෙයි මේ ලෞකික සත්‍යයන් හොඳ පැති ගැන. ඒ වහල විශ්වාස කරන අය දන් දෙනවා. මොකද දන් දෙන්නේ? ඉතින් අපිට පින් හම්බ වෙනවා. ලැබීම හම්බ වෙනවා. ඒ මොකද ලැබීම ලබා ගන්න. සතුටෙන් ජීවත් වෙන්න. ඇයි සතුටෙන් ජීවත් වෙන්නේ? ඒක හොඳයි. ඔයින් ඉහළ යන්න බෑ. ඒ ඉහළ ප්‍රශ්නෙට පිළිතුරු යන්නේ නැහැ. ශෝකෙම සැදෙන. එහෙනම් අවිද්‍යාව නිසා කරපු ඒවා හැදි. ඒවා ඔක්කොම ගොඩනැගින්නේ අවිද්‍යාවේ හේතුන එකතු වුන නිසා, සං නිසා. මෙන්න අවිද්‍යාවේ හැදගත් ක්‍රියාවලිය යෝගයෙන් හටගන්නේ වට කියන සංයෝගි. අවිද්‍යාවෙන් හටගන්නා වූ දේවල් වල බැඳීමට කියන සංබන්ධ. ඒයන් පිටු කරපු වට කියන සංපින්ද. ඉතින් ඔය ආදී වශයෙන් සංයෝග සම්බන්ධ සංපින්ද සංසිද්ධි. ඉතින් ඔය ඔක්කොම සං කියන්නේ හැම එකකින්ම වෙනනේ ලෝකේට ඇතුළේ මොනවා හරි එකතු වෙන්නේ. තව කෙනෙක් ඉන්නවා. ධර්මයක් දැක්කා. හේරුම් ගත්තා. එයත් ඔය සංගොණී එකතුවක් කරන ක්‍රමයක් තියෙනවා. දන් දෙනවා. ඇයි දන් දෙන්නේ? ආයස වර්ණේ සැපේ වලේ නුවර කියන මේවා ලැබෙනවා කියලා මම අහලා තියෙනවා විශ්වාස කරනවා ලබා ගන්න. ඒවා ප්‍රහාරදයි ලෝකෙට. ඉතින් ඇයි ලෝකෙ දික් වතන්නේ? මොනවද ඒකෙන් බලාපොරොත්තු? ඒකේ ඉඳලා තමයි ඒකේ ලැබෙන්න ආව පසුතලයේ මත තමයි බුදුබණ දේවෙන්නේ. ප්‍රඥාවට හේතුකාරකින් ධර්මයේ වටහා ගන්න අවශ්‍ය කෙන පසුතලයේ එතන නිදී. එයාට පන්නේ ඉක්මවා ගියා. ලෝකෙ ඉක්මවලා යන සැන්ට හිත හිටියා. එහෙනම් මං නිවන් දැකීමට මෙන්න මේ කාරණේ අවශ්‍ය පසුතලයේ හැදෙන නිසා. ඒකින්ද මට ඒව වුණා. මට පංචකාම සම්පත්‍ය දෙනවා කිහෙල් මල වට උකෝන්නේ නැහැ. මගෝ බය වෙලක් නැතිව දන්නවා. අනිත්‍ය දුක නැතකොට ඒව වල බලාපොරොත්තුවක් නැහැ. මේකත් අනිත්‍ය දුක නැතම තමයි. ඒ වුණාට මේකෙන් ලබා දෙන්නා වූ නිවන උක නිසිර නිසා මේක හොඳයි. අන්න ඒ නිසා මම ඔවා ගන්න කරන්නේ. අන්න ඒක අවිද්‍යාව නිසා ගිය මගක් නෙමෙයි කුසල මූලයේ නිසා කුසලයේ මුල් වෙච්ච කාරණාවක් නිසා ගොඩනැගෙන සං. ඔන්න සං කියන්නේ යම් තැනක ඒ ආකාරයේ එකතුවක්. මේ නිවනට මුල් කරගත්ත හිතකින් යමක් උපන්නා නම් ඒකාන්තයෙන් ත්‍රි හේතුගත් අලෝභයි අදීසයි අමෝහයි. ඒ දහරි තීක්ෂණයි. එහෙම උපන්නා වූ උපතකින් ප්‍රතිසන්දියක් ලැබලා උපත්තිය ලැබුවා නම් කෙරේ. එයා ටිකක් ත්‍රි හේතුක පුද්ගලයෙක් වශයෙන් පහළ වුණා. අන්න එහෙම කෙනෙක් වෙන්න ඕනේ මේ කියන බණ ඇහිලා තේරෙන්නේ. ඔයි පල්ලේ හයිද ගහම බණ ඇහිලා ප්‍රසාදිය මත වෙනවා. අවබෝධයේ මොහු පුරා යන්නේ නැහැ. ඒ නිසා අනේ අසාරයි මට වැඩක් නැහැ ලෝකේ අත්තරින් දුව. ඔය අදහස ඉන්නේ නැහැ. අනේ ඉතින් බුදුහාමුදුරන්ට වැදලා බුදුලා ඉන්න අපිට කොච්චර හොඳද? හරි සාන්තයි හොඳයි අපිට මින් හම්බ වෙනවා. මේ බුදුහාමුදුරන් ඉඳ අපිට වෙන මොන පිළිසඳන ඔහොම ඔක්කොම කියන්න පුළුවන්. හැබැයි ඉන් එහාට ඒ අභවෝදී ඉක්ම යන්නේ නැහැ. හැබැයි කවදා හරි ඒ හේතුවක් වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන දීව සත්‍යයේදී ප්‍රසාද මාත්‍රියක් යන්තම් හදාගත්තා. ඒකෙන් හදගන්න පින නම් පොඩි නෑ. ඒකෙන් කවදා හරි පසුතලයක් හදනවා. හේතුක උපතකට. අන්න ඒකත් වැදගත් වෙනවා. ඉන්දා හැබැයි ඉතින් ඒකෙදි එක පැත්තක් පින බලවත් වෙනවා. බුදු පියාණන් වහන්සේ වැනි වීතරාගී වීතදෝසී වීතමෝහි උතුමන් නිසා ඒ පැත්තෙන් තමයි හේතුව කරන්නේ. පුද්ගලයාගේ අද දින කෙනාගේ තිබෙන ගුණේ නම් එච්චර නෑ. එයා ලෞකික බලාපොරොත්තු වෙලා දෙන්න පුළුවන්. ඒකත් ඒ වගේ ලැබෙනවා. ලබා ගන්න පුද්ගලයාගේ ගුණ මහත් වෙන නිසා වැඩිනහරි හේතුව උප්පත්තියක් ලබන්න හේතු වෙනවා. මතු කාලී
දුගුණයක් එහෙම වැඩේ. මෙන්න මේ කොයි ක්‍රමෙන් හරි. මෙන්න මේ ඇති වෙන්නා වූ හරිය දකින්න ඕන. සංකියනේ මේක දස්සේදී කියන්නේ දකින්න. හරි ඔක වෙන උත්තර දුන්නාට හරියන්නේ නැහැ. පොතේ මොනවද කියලාද මම දන්නේ නැහැ. මේ පද නිරුක්තිය ඕක. මෙන්න මේ සං දකින්න ඕන. එහෙනම් මොකක් නිසාද හටගන්නේ? අවිද්‍යාව මුල් කරගෙන තෘෂ්ණාව මුල් කරගෙන යම් කිසි දෙයක් හොඳයි කියලා හිතෙන් කායෙන් වචනෙන් කරලා පටන් ගත්තා. අවිද්‍යාව පත්‍ය සංඛාරා වෙනවා. සංකීර්ණියව කරන වැඩ පිළිල පටන් ගත්තා සංඛාර. එතන පටන් ගෙන සංවේක සම්බාධිත හැදෙනවා. සංඛාර පත්‍ය විඥාන. අන්න සං එකතු වෙලා හැදිච්ච නාම ධර්ම. විඥාන පරිකර පහළ වෙන්නේ නැහැ. වේදනා සංඥා සංඛාරත් එකයි පහළ වෙන්නේ. නැහැ එකතුවක් නිසා පහළ වෙනා නාම ධර්ම. පහළ වෙන්නේ මුල මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් සංඛාර වල ප්‍රතිඵලයි. අනේ විඥානය හටගත්ත හැ. ඔන්නක දකින්න ඕන. ඒකයි මේ සංදස්සේදී කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙම විඥානය පහළ නම් විඥානයේ පහළකලේ මොකකින්ද? අවිද්‍යාවෙන් ප්‍රත්‍ය වෙලා හටගත් සංඛාර ආහාර කරගින්. එහෙනම් ඊ ආහාරයෙන් ගොඩ නැගිච්ච යමක් ඇත්නම් අවිද්‍යාවෙන්ම පුurna අවිද්‍යාවෙන් ගොඩ නැගිච්ච ඵලයක් නිසා ඒක ගොඩ නැගලා දුන්නේ යමකින් නම් ඒක ඒව තමයි ඊළඟ. හරකාගෙන් හැටගත්ත වැටියක් ඌත් ඊළඟ සාරකෝ. ඌත් හොයන සාරකෝ. එළුවගේ නිසා හැටගත්ත වැටියක් ගස්වල කොළ හොයන. ඌත් අරකොළ වැඩි කැවතියි ගස්වල කොළ හොයන. සිය කරන දෙයක් තියෙනවා. ඒ ජාතියුන්ගේ හටගත වැටල් ඒ ජාතිය ආහාර ප්‍රිය කරනවා. මෙන්න මෙවාගේ අවිද්‍යාව පත්යෙන් හටගත සංඛාර වල වැටව තමයි විඥාන. සංඛාරෙන් තමයි දැනිට වෙන්නේ. සංඛාර තමයි ඒකගේ අමතා. සංඛාර පත්‍ය විඥාන කියන්නේ ඒ අමතාගේ වෘත්තු. මේක ක්‍රමයකින් යහපත් තේරුම් ගන්න විවිධ විදිහට දැක්ක හැකි. යාවි ගහගන්න වචන අප්‍රමාණයි පද අප්‍රමාණයි නිරුක්ති අප්‍රමාණයි බෙදීම අප්‍රමාණයි කියලා උදගන්න අපි දේශනා කරනවා යමෙකුට තෝරා ගන්න පුළුවන් විදිහට මේ විග්‍රහ කරලා දෙනකොට තමයි තේරෙන්නේ මෙන්න මේ විදිහට සතාගේ වැටියා මේ මහ සතා කාපු ආහාරය හොයනවා වාගේ සංඛාර අවිද්‍යාව පත්‍යෙන් ගොඩනැගිලා රෝගේ ආසාද හේවුවා ආස්වාදයේ සඳහා හිතුවා කිව්වා කළා ඕක තමයි ඒ වි ආහාරය වශයෙන් ගොඩනැගි ඒකෙන් ගොඩනැගිච්ච වැටියා තමයි සංඛාර පත්‍ය විඥානං කිව්වා එයා ඒකෙන් ගොඩනැගිච්චේ සතා එයා විඥාන හැමිලෙම විඥාන නාම රූප හොයන එකක් තියෙනවා නාම රූප ගොඩනගන මොකද්ද ඒ විඥානීය ගොඩනැගුණු යවකින්ද යම් જાතිය සාර්ථක කරගත ඉදිකිලි ක්‍රියාවදන් ලොඩින්ද ඒ විඥානයත් ආහාර වශයෙන් නැවත නැවත බලාපොරොත්තු වෙන්නේ ඒකට හේතු වෙන ගොඩනගාපු සිටිවිලි ක්‍රියාවදන් જાතිය කොහෙන්ද ගොඩනැගි දැන් ඕක මෙහෙම හිතන්න පුංචි ළමයාට රාග හිතක් තිබුණේ නැහැ. යකිසි ප්‍රමලතාවකින් ඒ ළමයා ප්‍රමවේදියාකට අහු වෙලා ලෝකේ අසත්පුරුෂයන් නැහැ අදුත්‍යක්ක පුද්ගලින්ට අහු වෙලා හෝ ඉතින් නැත්නම් මේ ලෝකේ කාමයා වර්ණාකරන පුද්ගලින් ඇතුළට ගිහිල්ලා හෝ ඒ හේතුවෙන් යා කාම වැඩ වලට බැහැලා හිතලා කියලා කරලා ඔහොම යනකොට ඊළඟට කාම හිත පහළ වෙනවා. කාමීට ගිජු වෙච්ච හිත. ඊට පස්සේ ඒ හිත හැදුනට පස්සේ ඒ ළමයා දැන් මොනවා ගැනද හිතන්නේ? ඒ හිත පහල කරන මුලදී සිටුවේ කිව්වේ කලේ කොහොමද? අනුගේ උපනිශ්‍රයක් හරි ලබාගෙන හිතන පුරුදුනේ කියන්න පුරුදුනේ කරන්න පුරුදුනේ කොහොමද? දැන් ඒ හිතේ නිතරම යා කැමති ඒ જાතියවම හිතන්නේ ඒ જાතියවම කියන්නේ ඒ જાතියවම කරා. දැන් මේක කියනකොට තේරෙන්න ඕනේ මේ ක්‍රම කතා. මෙන්න මේක නිසා විඥානීය නාම රූපියෝ වැහැගනි. ඔන්නේ හටගත හිතට ඒ જાතියවම හිතන්න ඕන අදහස් වැහැගනි. ඒ ආකාර වැහැ ගන්න. ඒ වචන වැහැ ගන්න. ඊට අනුකූල දේවල් නිතර හිතන්න කියන්න කරලා හුරු වෙලා ඒකමයි ප්‍රියමනාප. මෙන්න විඥාන සත්‍යෙන් නාම රූප ඒ හිතේ වැහැගත්ත හැටි. එහෙනම් මේවත් සමූහ වශයෙන් ඒක රාශී වෙලා සම්පින්නේ වෙච්ච නාම ධර්ම සහ රූප ධර්ම තමයි මේ හිතේ වහින්නේ. ඒවත් ඔක්කොම සංගොල්ට වැටෙනවා. ඔන්න සං දර්ශනය කරන හැටි. සංදස්සේදී මේක දකින්න ඕනේ මේ සං හැදෙන හැටි. ওই ටික ওই විදිහේ බැරි වෙනසක් කවදාවත් මේක තේරෙන්නේ නැහැ. ඒතර නාම රූප ඇසුරු කරන්න පටන් ගත්තාම හිත තියෙන්නේ ඒකට නම්.
ඇසුරු කිරීමට යම් කිසි ඉන්ද්‍රිය ටිකක් නිකන් නිදහසේ තියෙන්න දෙන්නේ නැතුව ක්‍රියා කරවන්න පටන් ගන්නවා. මොකද? ඒ බලාපොරොත්තු වෙන්නා වූ හිතවිල්ල ක්‍රියාව කතාව ගොඩනගා ගන්න. ඇහැ ප්‍රයෝජනෙට ගන්නවා බැලීමට. අවශ්‍යදී ඇහිවීමට කල ප්‍රයෝජනෙට ගන්නවා. අවශ්‍ය ආග්‍රහණය ලැබීමට නාසය ප්‍රයෝජනෙට ගන්නවා. අවශ්‍ය රසය ලැබීමට දිව ප්‍රයෝජනෙට ගන්නවා. අවශ්‍ය පහස ලබන්න කය ප්‍රයෝජනෙට ගන්නවා. අවශ්‍ය අවශ්‍යදී හිතන්න මන ප්‍රයෝජනෙට ගන්නවා. මෙන්න මේ නිසා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනේ ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රිය සත්‍යයෙන් ඉඳ ඉඳ නොදී ආයස්ථාන හේවත් එකතු කරන ස්ථාන, අවශ්‍යදී එකතු කරන ස්ථාන හේවත් ආයතන බවට පත් කරනවා. ඕකෙන් තේරුම් ගන්න ඇහැ ආයතනයක් නෙවෙයි. ඇහැ තුල කරන වැඩ පිළිවෙලක් නිසා ඊට අනුකූල ආයතනයක් බවට පත් කරගන්න. කන ආයතනයක් නෙවෙයි ඉන්ද්‍රිය. මේ හටගත්ත ඉන්ද්‍රිය දිනේ කරන්න පටන් ගත්ත වැඩ පිළිවෙල නිසා ඒකට ආයතන වුණා. දැන් මේ සල ආයතන විග්‍රහ කරලා නැහැ. මේක හරි ගැඹුරුයි. ඒ නිසා තෝරා ගන්න බැහැ. සල ආයතන මොනවද ඇහුවෝ? ඔය අටුවා පොතල කියන්නේ ඇස කන නාසය දිවකය මන සල ආයතන. ඔය ටිකයි කියන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සල ආයතන නිරෝධ කරන්න පුළුවන් කියලා. නිරෝධ කරපුවාම තවත් තියනවාද ඒක? නිරෝධ වුණා නම් තියෙන්න බැහැ. නැ බුදුරජාණන් වහන්සේ සලායතන නිරෝධ කරලා තියෙන අවිජ්ජායත් වේ ආශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ ඒ කාරණේ පූර්ණ කරලා තියෙනවා. විඥාන නිරෝධ නාම රූප නිරෝධ නාම රූප නිරෝධ සලායතන නිරෝධ උන්වහන්සේ සලායතන නිරෝධයි. උන්වහන්සේ ඇහැ තිබුණ නැද්ද? කල තිබුණ නැද්ද? නාසය තිබුණ නැද්ද? දිව තිබුණ නැද්ද? කය තිබුණ නැද්ද? බුදු වේ 45 අවුරුදු දකගෙන ගතිබුලා. එයා මොකද නිරෝධ කළේ? උන්වහන්සේ ඉන්ද්‍රිය නිරෝධ කරන්න නෙමෙයි භාවනාව දුන්නේ. සලායතන නිරෝධ කරලා ආයතන වලට පත් වෙන්නේ කොතනද කියලා දකින්න ඕන. ඉන්ද්‍රිය ආයතන වලට පත් වෙන්නේ තමා විසින් යම් කිසි නාම රූප ධර්මයන් යම් කිසි හිතක ස්වභාවයට අනුකූල ප්‍රිය කළාද? ඇතුළට බැස්සාද? ඒ සඳහා ඇස කන දිව නාසය ශරීරයේ මෙහෙවලා ක්‍රියාවට නැදුවද? අන්නේ හේතුවෙන් ඉන්ද්‍රිය විදිහට තියෙන දෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය රාගය නම් බලන් ගත්තේ සාග අදහස් වලට නම් නැඹුරුනේ ඒ වැඩ පිළිවෙලට ආයතන කරගන්න. ආයතනය හැදෙන හැටි තෝරා ගන්න ඕන. මුදල හදලා තියෙන ආරක්ෂා සාහිත්‍ය බැත් බිත්ති වැදලා තියෙන, බැමි වැදලා තියෙන, වට තාප වැදලා තියෙන, දැන් පිළිකේ හොඳ ගයක් තියෙනවා. ඒක මොකද්ද? ඒක හොඳ නිවසක් නැත්නම් හොඳ ස්ථානයක්. ආරක්ෂිත ස්ථානයක්. දැන් ඉතින් යම්කිසි බැංකුවක් ග්‍රාමීය බැංකුවක් දාන්න එහෙම ඕන කෙනෙක් ඉන්නවා. පිළිස හොඳ තැනක් බලාගෙන මේ ගියේ දකිලා. යකලා අයිතිකාරයෙක් අහලා ඉතින් ඒක කුලියට හරි අරගෙන ආයතනයක් වශයෙන් බැංකුව වැඩ පිළිවෙලට හදලා ගන්නවා වැඩේ කිරින් අල්ගේ හැමෝවා. දැන් කාගෙද මේකේ? ආවල් පුළාද. බැංකුව කොහෙද තියෙන්නේ? බැංකුව ආයතන. අපින් අල්ගේ තමයි පින්නාලේ. මේ බැංකු ආයතනයක්. දැන් ඒක බැංකුව ආයතන. ගේ හැමෝ. ඒකේම තමයි ගත්තේ. බොහොම ටික කාලයක් ගියලා වහන්සේ ඒක අරගෙන වෙන ස්ථානයකට මාරු කරගෙන යනවා බැංකුව. දැන් බැංකුව ආයෙත් ඒක ගෙනිච්චානේ වෙන දිහාට. දැන් කරන්නේ නැහැ. ඒත් ගේට් ගෙනිච්චා. නැ ගේ හිම හොදියෙන. දැන් ආයතනේ ආයි ගේ වුණා. ඔය දැන් මොකද කරන්නේ? පසු වෛද්‍යයන් මේ සතුන්ට වෙදකම් කරන සතුන් පිළිබඳ කටයුතු කරන්න ආව තවත් කට්ටියක් ඇවිදලා ඒක ආයතනය ස්ථානයක් ගත්තා. තන බෝඩ් එක. පසු වෛද්‍ය ආයතන. දැන් සතුන්ට වෙදකම් කරන්න ආව වැඩ පිළිවෙල තියෙන ස්ථානය. අර ගේම ඉතල බැංකු ආයතනික දැන් එකට පසු වෛද්‍ය ආයතනය කියන. දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඒ ගේම ඒ කරපු වැඩ පිළිවෙල නිසා ආයතන නාමයක් ලැබුවා ඊට අනුකූලව. මෙන්න මේවා බැලීම වල තියෙන අවශ්‍යතාවයක් ලෝක සත්‍යයට ඇති වෙන ක්‍රමයක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නොබල ජීවිතේ පවත්තන්නේ බැරි නිසා ජීවිතේ පවත්තන රහතන් වහන්සේත් ඒක. ඒක රාගය නිසා කරන එකක් නෙමෙයි, අවිද්‍යාව නිසා කරන එකක් නෙමෙයි. හටගත විපාකස්කන්ධයේ වැරෙනකම් පවත්තන්නේ, කෙලවර වෙනකම් පවත්තන්නේ බැලීමේ කටයුතු ප්‍රයෝජනට ගත යුතුද? එහෙනම් උන්වහන්සේත් බලන. ඊට සඳහා අවශ්‍ය කරන්නා වූ ඇහිීමේ කටයුතු ඇතිය. අපි සමුළු සුස්ක විදාසක නැත්නම් අර කිනු ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ ළඟ කිනවා දිවසකුත් නැහැ. උන්වහන්සේට ආවා ස්ථානයකට වැඩියා. උන්වහන්සේට වැසි කිලියන් ඩොරකමක් වුණා. දිවසට පේන්නේ නැහැ වැසි කිලිය තියෙන දැන්. කාගෙන් හරි අහන්න පාසක මහත්මිය කොතනද වැසි කිලිය තියෙන්නේ?
දැන් සවන් දෙන්න ඕන. ආස්වාදයෙන් සාගින් අවිද්‍යාවෙන් සවන් දෙනවා නෙමෙයි දැන් වැටි කිරිය දැන් අහගන්න ඉපැ තියෙන්නේ. අර ස්වාමීන් වහන්සේ ඔන්න ඔය පැත්තෙන් වළින්නකො ඔය වැටි පාර දිහා මෙන්න මෙතන ගියන් ආහවල් දින වැටි දිහා යන්න ඔය පැත්තෙන් ගිහින්. හා හොඳයි වර්ගමා තියෙ සම්පූර්ණ සාගලා උන්වහන්සේ වළිනවා. උන්වහන්සේට කල ප්‍රයෝජනෙට ගන්න උනා ඇහිීමේ ක්‍රියාවලිය ප්‍රයෝජනෙට ගන්න උනා. ඉතින් ශ්‍රවණේට ආයතනයක් කරගන්න හිතෙනවා සෝත ආයතනේ උන්වහන්සේට තියෙනවා. එහෙනම් මොන ආයතනේ? ඒක අවිද්‍යාවෙන් හටගත් ආයතනේ නෙමෙයි. අවිද්‍යාව නිරෝධ කරලා ඉවරයි. එහෙනම් අවිද්‍යාවේ ආයතනය ගැන කොහොමද කියන්නේ? දැන් අපි රාගයක් මුල් කරගෙන රාග ආස්වාදයක් විඳීමට බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තු මුල් කරගෙන යම් කෙනෙක් කියනවා. සාතන් වහන්සේ වටින්නේ නැහැ. අද තියෙනවා හොඳ චිත්‍රපටිය. ආල් සාලා ආලා තියනවා කොහෙද තියෙන්නේ දන්නේ හවල් ග්‍රවෙල් තියෙන්නේ. ඉදහට යනවා මේක බලන්න. ඒක හරි රස ෆයිට් තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියන ඔය කියන්නේ ඉතින් ඔයගේ සුන්දර ලෝකයක් මවාගෙන යනවා චිත්‍රපටිය බලන්න. දැන් ඉතින් දර්ශන ප්‍රවණ මේ හැම එකම තියෙන ආස්වාදයේ කිසිලා පංචකාම ආස්වාදයේ සම්බන්ධ ආස්වාදයක් ඉඳන් මේ යන්න ලැහැ. දැන් ඉතින් කාගෙන් හරි ඉඳ ගැලවෙන යාළුවෙක්ගෙන් අහන කොහෙද මේ සිනමාසාරාව තියෙන්නේ? ආව දැන් එයා ශ්‍රවණයේට ආයතනය කරගත්ත කන්න. හැබැයි ඒකේ මූලික වුණේ අර නොකේ වැඩියක් නෙමෙයි පංචකාමිය මුල් කරගත්ත කාරණයකට ඇහිීම සඳහා කණ යොමු කළා. අන්න ඒක රාගයේ සහගත වන්නා වූ ශ්‍රවණයේට ආයතනයක් වුණා. අවිද්‍යාවේ වැඩපිළිවෙලට ආයතනයක් වුණා. මෙන්න මේ වගේ අසකල දිවනාතිය ශරීරයේ අවිද්‍යාව මුල් කරගත්තා වූ ආස්වාදයක් හෝ බලාපොරොත්තු වීම. ඒ සඳහා අවශ්‍ය දෙයකින් ප්‍රයෝජනෙට ගන්න මෙහෙයවල ඒවා අවිද්‍යා සහගත වැඩපිළිවෙලට ආයතන වෙලා. අන්න අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා පටන් ගත්ත අවිද්‍යාවෙන් හටගන්න පරිත්‍යාගෝපාදී සල ආයතනයක් බවට පත් වෙන්නේ එහෙමයි. මෙන්න මේ ආයතනයක් වශයෙන් පත් වෙලා ඒ සඳහා කරපු සියලු වැඩපිළිවෙලක් ඇතනම් නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ සම්පීඩනය නිසා ඒකින් තමයි මේ ප්‍රයෝජනෙ ගන්න ක්‍රියාත්මක වෙලෙ. එහෙනම් සල ආයතන කියන ඒවා සංකීර්ණ එකතුවේ තමයි හැදිලා තියෙන්නේ. අන්නේක දර්ශනය කරන්න ඕන. දකින්න ඕන හැදින හැටි. ඒතර ඉස්පර්ශ කියලා එකක් එනවා. සලආයතන පස්සෙ ආ පස්සෙ. ඇහැට විතරයි ඉස්පර්ශේ ඉන්නේ. ඇහැට විතරක් බෑ කරන්න. රූපයක් සම්බන්ධ කරගන්නත් ඕනේ. අවශ්‍ය අදහස අනුගුරුව මෙහෙ යවින්නත් ඕනේ. ඔහොම ක්‍රියාවලියක් නිසා දර්ශනයේ පිළිබඳ ඉස්පර්ශයක් එනවා. රූප පිළිබඳ ඉස්පර්ශයෙන් අංකීල එකතුවත් එක්ක ආපු නිසා අවිද්‍යාවෙන් එකතු වෙන දෙන්නේ හිතට ඉබ්බ නිසා චක්කු සම්පස්ස ඒ වගේ කලෙ යොමු කරගුවාම සෝත සම්පස්ස මේ ආදී වශයෙන් සම්පින්දණය වීමක් එනවා. මෙන්න මේ සම්පින්දණයක් වෙනකොට මොකද වෙන්නේ? ඉස්පර්ශ නිකම් වෙන්නේ මේ සංස්පර්ශ වෙන සලආයතන පත්‍ය පස්සෝ සත්ත ගතමා සලආයතන පත්‍ය පස්සෝ මේ සලආයතන පත්‍යෙන් ඉස්පර්ශ වෙනවා කියන්නේ මොකද්ද? මේ අවිද්‍යාව පත්‍යෙන් හැදෙන සංඛාර ගැන කියලා තියෙන විස්තරය. චක්කු සම්පස්සා චක්කු සම්පස්සෝ රෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීවා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උච්චති සලආයතන පත්‍ය පස්සෝ. අනේ ඉස්පර්ශ නිකම් වෙනවා නෙමෙයි අවිද්‍යාව පත්‍යෙන් ආරම්භ කරේ වර්තමාන පාලන ක්‍රියාවලිය. ඒවට කියන සංස්පර්ශ. එන සංස්පර්ශ ගොඩ නැගින්නේ මොකක් නිසාද? සලආයතන හේතු කරගෙන අවිද්‍යාව නිසා ඉස්පර්ශ කරන බලාපොරොත්තුේ ප්‍රියමනාපයෙන් බැඳිලා ඒවා හැන් රූප කණින් ශබ්ද නාසයෙන් ගඳ දිවෙන් රස කයෙන් පොට්ටව මනින් ධර්ම කිරීමවා ඉස්පර්ශෙට යොමු වෙලා මේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? ඉස්පර්ශ සංස්පර්ශ වශයෙන් එකතු වෙනවා. ඔන්න ඉස්පර්ශ දර්ශනය කරන හැටි අන්න සංදස්සේ වෙච්ච හැටි. ඔන්න ඉස්පර්ශ කියන්නේ සං දැන් දැක්ක හැදිනේ හැටි. ඉස්පර්ශ නිකන් හැදින්නේ. ඔන්න ඒ ක්‍රමයටයි ලෝකේ ප්‍රවැත්මට ඉස්පර්ශ කියන ඒවා හැදින්නේ. මෙන්න මේ ඉස්පර්ශ මොන මොන එකතු වෙන මොන විදිහට හැදෙන්නේ කියලා. මෙන්න මේ ධර්මයේ තුලින් දකින්න ඕන. ඒතර පස්සපත්‍ය වේදනා. ඒ ස්පර්ශ කිරීමේ ලැබෙන ප්‍රතිඵලය. ඒ තමයි කාමයේ මුල් කරගත්ත ආවිද සහිත වේදනා. ඒ වගේම පංච කාමයේ මුල් කරගත්ත වින්දනයක් නම් බලාපොරොත්තු වෙන්නේ. ඒක ලැබුණේ. ඒක ඒ කාන්තෙන් අවිද්‍යාවෙන් ගොඩ නැගුණේ. ඒ කියන අවිද්‍යාවේ මට්ටම තමයි
ක්‍රියාත්මක වෙලා විදිහට වේදනාවට නිකන් ආවා. ඒ වේදනාව නැමැති ධර්මයක් ලෝකෙ විද්‍යාමාන වුණා නම් ඒ වේදනාව තනි කර පිහිටන්නේ නැහැ. වේදනාව කියන්නේ චෛතසිකයක්. ඒ චෛතසිකේ පිහිටන්නේ හිතත් එක්කම ගොඩ නැගිලා. එහෙනම් තනි කර වේදනාව විතරක් පිහිටන්නේ නැහැ. සංස්පර්ශයෙන් හෙවත් සංස්පර්ශයෙන් ජනිත වෙලා හටගත්ත වේදනාව නිකම්ම වේදනාවක් නෙවෙයි. සත්තකත්ම පසවත්‍ය වේදනා. අපේ සිද්ධාන්ත මූලික ධර්මයේ සාරාංශ කරලා දීලා තිබුණා. විග්‍රහ කළා මේකේ අර්ථය දැනගන්න. මේ ස්පර්ශ පස්යෙන් වේදනාව වෙනවා කියන්නේ මොකද්ද? ස්පර්ශ කියන්නේ මොනවද කියලා සංස්පර්ශ කියලා විග්‍රහ කරලා දුන්නා. පසවත්‍ය වේදනා කියන එක විග්‍රහ කරලා දක්ක සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ගාන සංපස්සජා වේදනා ජීවහා සංපස්සජා වේදනා කාය සංපස්සජා වේදනා මනෝ සංපස්සජා වේදනා අයන් උත්තරි පස්සපත්තය වේදනා එයා නිකම් වේදනා නෙවෙයි සංපස්සජා වේදනා සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනා වේදනා කියන එක සියලු සිද්දවල තියෙනවා සාතන් වහන්සේලාත් වේදනා කියන දැනීම පහළ වෙයි හැබැයි අවිද්‍යාපත්‍ය සංඛාර කියන පරිත්‍සමපාදී පහළ වෙන වේදනා සම්පස්සජා වේදනා කියලා විශේෂ කළේ ඒකයි ඒක කවදාවත් ආතන් වහන්සේට පහළ වෙන්නේ නැහැ. ඒක නිරෝධයි. අන්න නිරෝධ කරපු වේදනා වේදනා නිරෝධෝ කියෝකට. ඒ නොකල අනිකයට ඒ මත්තමින් අවිද්‍යාවෙන් පහළ වෙන්නා වූ ස්පර්ශ නිසා සංස්පර්ශවල සම්පස්සජා වේදනා පහළ වෙනකොට. මෙන්න වේදනා නැවති අවිද්‍යාවේ එකතුයෙන් පහළ වෙයි. වේදනා හැදෙන හැටි දර්ශනය කරන්න ඕන. පරිත්‍යාගෝපා ධර්මයේදී යෝ පරිත්‍යාගෝපාදම් පස්සේ තෝ ධම්මං පස්සේ තිය කිව්වොත් මෙන්න මේ ධර්මයේ දකින්න න්‍යායය තියෙනවා පරිත්‍යාගෝපාදීන් ඒතුලින් මේක තෝරාගෙන ඕනෝක දර්ශනය කරන්න ඕන. එතකොට දකින්නවා වේදනාව නිකන් පහළ වෙන්නේ නැහැ ස්පර්ශේ. මොන ස්පර්ශේද කියලා ගත්තාම අවිද්‍යාව මුල් කරගත්ත ස්පර්ශේ. ඒකෙන් පහළ නැහැ අවිද්‍යාව සහගත වේදනාව. වේදනාපත්‍ය සංඝා කියලා ඒක හැලෙනවා. අවිද්‍යාව නිසාම ඒකත් වෙන්නේ. සංඝා රූප සංඝා ශබ්ද සංඝා ගන්ධ සංඝා රස සංඝා පොට්ටබ්බ සංඝා ධර්ම සංඝා කියලා. මේ විදිහට ඒ ක්‍රමයටම සංහා කියනා වූ කොටසක් තියෙනවා මේක කියනවා රාග කියලා. එතකොට රාග කියන එකත් ලෝභ ආදී වශයෙන් මේ චෛතසික වලට අයිති කොටසක් තියෙනවා. රූප රාග අරූප රාග ආදී වශයෙන් දැන් ඔයත් විග්‍රහ කරන තැන තියෙනවා. ඒ හිත සමගයි එකතු වෙන්නේ. චෛතසික වලටයි සම්බන්ධ. චෛතසික හිතත් සමගයි ගොඩනැගෙන්නේ. ඒක ගොඩනැගෙන හිතක් ගොඩනැගෙන්නේ නම් ඒකට අවශ්‍ය කරන්නා වූ රූප ක්‍රියාවලියක සිද්ධ වෙන්න ඕනේ. ඒ ක්‍රියාවලිය ආධාරයෙන් තමයි ඒ අවශ්‍ය කරන නාම ධර්ම. නාම ධර්මයක් වශයෙන් ඒ සුඛනාව සහගත චිත්ත ස්වභාවයක් ගොඩනැගෙයි. මෙන්න මේකත් සංදස්සේති. මෙන්න ගොඩනැගිච්ච සංකීර්ණ එකෙන් හටගත්ත නාම ධර්මයක් හැදෙන හැටි දර්ශනය කළා. සංහා නැවති නාම ධර්මයේ ගොඩනැගෙන හැටි. සංහා පත්‍ය උපාදාන. ඒ තණ්හා නොතිබුණා නම් දැඩි බන්ධනය හටගන්නේ නැහැ. දැඩි ලෙස වැදෙන ස්වභාවයක් තියෙනවා මනසක. ඒක හටගන්න නම් තණ්හා ප්‍රත්‍ය කරගන්න ඕනේ. අන්න ඒක උපාදාන නැවති එකතුව. නාම ධර්මයන්ගේ එකතුව. වෙන්නේ මෙහෙමයි කියලා දර්ශනය කරනවා. තණ්හා පත්‍ය උපාදාන, සංහා නිරෝධා උපාදාන නිරෝධෝ. ඇති වෙන්නේ හැටි දැක්ක නැති ඉවරෙන්නේ හැටි දැක්ක. උදා වෙන්නේ හැටි දැක්ක. උදා නොවන හැටි දැක්කා. උපාදාන හැදුනහම උපාදාන පත්‍ය භව මෙන්න භවයේ නැවති යමක් හැදෙනවා. හැදෙන්නේ හැටි. සත්තකතම උපාදාන පත්‍ය භව මෙතන උපාදාන පත්‍යෙන් භව වෙනවා කියන්නේ මොකද්ද? වේදනා ස්කන්ධව, සංඥා ස්කන්ධව, සංකාර ස්කන්ධව, විඥාන ස්කන්ධු. අයං උච්චති වේදනා පත්‍ය භව මේ වේදනා පත්‍යෙන් භව වෙනවා කියන්නේ ස්කන්ධ හතරක් හැදෙනවා. එයා නාම ධර්මයක් වශයෙන් හිත යම් යම් භවක පිහිටලා ගොඩ නැගුණා නම් අන්න ඒක කර්ම භව කියන එක සම්බන්ධ වෙලා හිටන් ස්කන්ධයක් බවට පත් වෙනවා නාමස්කන්ධය. නාමස්කන්ධය කොච්චර ලොකුද පුංචිද එහෙම කියන්න බෑ. අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ළඟ හීන ප්‍රණීත යම් වේදනා සංඥා සංකාර විඥාන යමක් ඇතනම් වීනම් ඒ සියල්ලම ස්කන්ධයට වැටෙනවා. ඉනයි ස්කන්ධේ ප්‍රමාණය කියන්න බෑ. ඒක නැති වෙන්නේ නැහැ. මොකද්ද සිද්ධ වෙන්නේ? නාම ගෝත්‍ර බලටපත් වෙනවා. නාම ගෝත්‍රන් ලජීරති කියන දෙන්නපත් වෙනවා. අන්න භවයේ ස්වභාවය. ඉතින් මේ සකස් වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ භවයේ හදන සංහේවත් එකතු කරන හැටි දකින්න ඕන.
අන්න එක සංදාසයේදී භවත්‍ය ජාති ඔන්න භව නිසා තමයි විවිධාකාර ජාති උපදින්නේ. යම් ජාතියක් යම් නමකින් හඳුන්වනවා. ඒ ජාති උප්පත්ති හටගන්නේ ඔන්න ඔය ප්‍රමේය. ඒ නිසා මේ භව මුළුනහම කර්මජ ක්‍රියාදාමයක් මුල් කරගෙන මේ ජාතියින්ගේ ගොඩනැගීම සිද්ධ වෙනවා. කර්මජ රූප මුල් වෙනවා. ඒවට මේ උත්ජ රූප සම්බන්ධ වෙනවා. මෙහෙම විවිධ ක්‍රම හතාවන් තියෙනවා. ඒ මුල් කරගෙන හැදෙනවා. මෙන්න මේක දකින්න ඕනේ. මේක දැක්කහම ලෝකේ හැදෙන හැටි දැක්කා. මෙන්න ලෝකයක් ගොඩනැගෙන හැටි. එන ගොඩනැගුණේ යමක්ද? ඊ ආකාරයෙන් පවතින යමක් කවදාවත් එසේ සදාහල පවතින යමක් ගොඩනැගෙන්නේ නැහැ. ගොඩනැගෙන යමක් ඇත්නම් ශක්තියකින් ගොඩනැගුණා. ඒ තමයි කර්ම ශක්තිය. ඒ ගොඩනැගිච්චදී ගොඩනැගිච්ච ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් යම් කාලයක්ද? ඒකේ ශක්තියක් අවශ්‍යයි එසේ පවත්වාගෙන යන්න. ඒ නිසා ඒකට ඒ ශක්තිය ගෙවි ගෙවි යනවා. එහෙනම් සීමා සහිතව ශක්තියෙන් ගොඩනැගු දෙයට ගෙවෙනවා නම් ශක්තිය ඒකේ ඉවරින් දාසක් කවදාහරි තියෙන්න ඕන ගාන්තයි. ඒ ඉවරින් දාට ඒක පවත්වාගෙන තවත් ශක්තියක් නැහැ ඒක ගෙවිලා යන බිඳිලා යනවා. මේ නිසා හටගත්ත හැම දෙයකටම බිඳීම උරුමයි විපරිණාමයටපත් වෙලා වැළඳීම උරුමයි. ඇති වෙන්නේ ඔය ක්‍රමයේ. මෙන්න මේ විදිහට ජාතිවල සං දකින්න ඕන. මේ ජාතිවල එකතුව කොහොමද? ජාති හැදෙන්නේ කොහොමද? හැදෙන ජාතිවල ස්වභාවය මොකද්ද? ඒවා සැපද දුකද? අපි සැපයි කියලා හිතා ඉන්න එක හරියද? අපි හිතා ඉන්න එකේ ස්වභාවය කොච්චර දුරටද තියෙන්නේ? මේ සැපයි කියන ස්වභාවය පස්සේ මේවා ගොඩගහ යන්න ගියොත් අපිට වත් වෙන්නේ මොන ජාතියේ මානසිකත්වයක්ද? මොන ජාතියේ විහෙතක්ද නැහැ සුවයක්ද? බලාගෙන යනකොට අපිට පේනවා සැපක් බලාපොරොත්තු වෙන දුකක් විඳිනවා. සැප යන වාස්ත්‍රයේ කොහොම හරි අමාරුවෙන් ගොඩනගන්න ගියොත් හේතුඵලයක් වශයෙන් මතුවලා විදිලා යන මොහොතකි. පවත්වා ගන්න සැපක් ලෝකේ නැහැ. මේ මතුවෙන මොහොතක ආස්වාදයේ විඳකේ තවත් අසහනයකින් පිළිෙන සත්‍යය මතුවලා ගෙවෙනවා මිසක් දැන් ඇති උඹල කියන එකක් කවදාවත් සත්‍යයකට දෙන්නේ නැහැ. අනන්ත සංසාරීය මනවරණ රූප කොච්චර බලබලද සවත් බලන. ඇති වෙලා තියෙනවා. අවද ඇති උනේ ඇති වෙලා නවතින්න දෙක. මනවරණ ශබ්ද අහනවා අනන්ත අප්‍රමාණ සංසාරී. ඒක දකින්න ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ නම ප්‍රධාන වශයෙන් අනන්තේ නැහැටි. ඒක තමයි මුලින්ම අපි මුල් කතාව විග්‍රහ කරන්න කිව්වේ. මල් පරවෙන ආකාරයේ මේ කය පරවලා ගියාම වෙන ආකාරයේ බුදුරණන් වහන්සේ ලෝකෙට දේශනා කළා තියෙන හැටි අනන්ත සංසාරී ආපු ගමන. දිරපු ඇටකළු මේ මහ පොළවේ පස් පරාද කරනවා. අඬපු කඳුළු මහ මුදී ජලයේ පරාදයි ඒක අඬලා තියෙනවා. අඬ අඬා උඹලා හොයාගෙන ඉන්නේ ඒවා ලැබුණාද? උඹලා හැවටුණා නේද? ඒකනේ ඇඬුවේ. ඒකනේ දුක්ුණේ. උදායි හොදායි කිව්වා වැළසුණානේ. කො ඉතුරුනේ මොකද්ද? එහෙනම් හැවටින දෙයකට වැඩක් නැති දෙයක් පස්සේ ගිහින් තියෙනවා ඕනක් තැන විචාරයක් නේ. ඇති වුණාද? බැලලා ඇද්ද? අහලා ඇති වුණාද? ආග්‍රාණී කළා ඇති වුණාද? රහවල්ලා ඇති වුණාද? කොච්චර කරත් මෙච්චර කරත් මේ අනන්ත ප්‍රමාණ හතරින් මයින්ඩ් වැරදුලා ආවා. මෙච්චර කාවා කොච්චර ඇද්ද? මුළු මහ පොළොවගේ කීයක් පහල ඇද්දනේ? භවෙන් භවයට එනකොට. තා අපි මොන රහද දන්නේ? ඇඟිල්ල ගහලා කටගාස අවස් බලන්න හිතන නිසා කොහොම ඇති වුණා? එහෙනම් මේ යන ගමන කවදාත් අසාහනීය නම් ඇති කරන එකක් නෙවෙයි. කොච්චර රහ වැළුවා. පහස කොච්චර ලබලා ඇද්ද? මොන මොන ජාතියේ පහස ලබලා ඇද්ද? පහන් සඳහා ප්‍රයෝජන ගත වස්තු බැලුවෝ. මහ පොළොවේ පස් කඳ වාගේ 10,000 කියවා කියන්න බැහැ. තවත් මදින්න. තවත් ටිකක් හොරින් ආදි හොයාගෙන පහස ගාවල් නැත්නම්. ඕක තමයි ඉතුරු වෙන්නේ. අසහනීය පිළිෙන තත්ත්වයක් ඇති කරවලා නිසා සැලසීමක් දෙන්නේ නැහැ පංචකාමිය කවදා. මෙන්න මේක දකින්න ඕනේ. මේ සංවල හැටි කොහොමද? සංකීර්ණ මේ ලෝකේ හැටි ඔච්චරයි. කොතන මොන දේ ලබා ගත්තත් ඒ තුල ඉඳලා හැසිරෙලකින් සෑහෙන්න පුළුවන් එකක් ලෝකේ නේ. මෙන්න මේක දැක දාට මුළු ලෝකෙම ඔච්චරක තේරුම් ගත් දාට සංගස්සීතිය වෙලා ඉවරයි. අන්න පළවෙනි පදේ තේරු. දැන් මේක දකින්න ආකාර උදේ දකින්න ඕන වැය දකින්න ඕන අනිත්‍ය දැකා ඉන්නේ තෙදින් අනිත්‍ය දකින්න සාන්දස්සීදී වෙනවා. දැන් මේක තහල තියෙන ප්‍රශ්නය මේ අනිත්‍ය කියන එකත් විග්‍රහ කරන්න කියලා. ඒකත් ඔතනම විග්‍රහ වෙනවා. අනිත්‍ය කියන්නේ අනිත්‍ය අනිත්‍ය කිය එක තමයි අටුවා පොතල නම් පුරුදු කරගෙන ඉන්නේ මෙච්චර කල් මේ මෑතක ඉඳලා. අලාදී ආපු එකක් නෙවෙයි.
අනිච්ච කියන්නේ මොකද කේනත් තේන අනිච්ච කොහොම අර්ථයෙන්ද අනිච්චයි කියන්නේ උපාද වයත් තේන අනිච්ච උපදීනේ වැය වෙන අර්ථයක් තියෙනවා මෙන්න මේ අර්ථයෙන් අනිච්චයි කියේ ඕකට තමයි උද්‍යාවිය කිව්වේ උද්‍යාවිය දකින්න ඕන උද්‍යාවිය දකින්න කිව්වහම මේ මෑත කාලේ ඉඳන් වෙන්නන්නේ ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා කියලා උනවා උද්‍යාවිය ඕක තමයි අදත් භාවනා පන්තිවල බොහෝකල ඇති වෙන නැති වෙන එක බලන්න කියන්නේ මොනවා හරි කරන්නේ හිතගෙන බලහින්ද දැනෙන කුල බලන්ද වියාවට හත් ප්‍රපදින්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඕක දැකලා මොකද උද්‍යාව විඥානයේ බලනවා කියන එක තමයි වෙන්නේ මේ ධර්මයේ ඊට වඩා හරි ගැඹුරු පැත්තක් තියෙනවා මේක ප්‍රඥාවෙන් දැකිය යුතුයි ඇති වෙනවා කියලා ලෝක වදනයක් තියෙනවා නැති වෙනවා කියලා ලෝක වදනයක් තියෙනවා මෙන්න මේ වදන දෙක ලෝකයාගේ අර්ථය ගත්තහම උබ්බේ අනනුසුයේ සම්මේසු නෙමෙයි උබ්බේ සුතේසු සම්මේසු වෙනවා ඒක අහපු ධර්මයක් නෙවෙයි අහපු නැති එකක් පොතල නෑ ඇති වෙනවා නැති වෙනවා කියන එක අනන්ත සංසාරයේ ඉන්න සත්වයා විසින් ඔක භාවිතා කරලා තියෙනවා අත නැත කියන අන්ත දෙකක් වෙන්නවා අන්ත දෙකේ වැටෙන නිසා පරිස්සම් වෙන්න කියලා දේශනා කරා දැන් මේක තෝරා ගන්න ඕන තන්න හාමුදුරු බුදුරන් වහන්සේ පිරිනමන පාරකුණු පරිහත්ලේපත් දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මහ විචිත්‍රතාවකින් ඉදී අනිකයන් තාලාන්තර දෙනවා ඔක්කොම දෙනවා ඉදාන පස්සෙන් ගිලගෙන යමව මට කිසිම දෙයක් නැහැ. මගේ නමවත් සඳහන් කරන්නේ බුදුරන් වහන්සේ. ඊයේ ගියා හදෝලා කී ගියා හැමදේම ආවුදට අපවාද කී කියන්න බලන්නේ ඔහොම ඉදී. කොච්චර ආවාද කියලා පිළිගත්තේ නැහැ. ඒකින්ද මාර්ගඵල අවබෝධයක්වත් ලබා ගන්න බැරි නා එක. අපි යම් ක්‍රමයකින් බුදුරන් වහන්සේ බ්‍රහ්ම දන්ඩනේ පණවන්න කියලා දීලා පිරිනමන පාණ්ඩිතයා දුන්න අවවාදයක් වගේ. ඒකෙන් හික්මුණා. විසුණු හතලා සංඝ සම්මතිය දන් දුනේ දුන්නා. ඒ මොකද කවුරුව කතා කරන්න එපා. මොන දෙයක්වත් උත්තර දෙන්න එපා. බලන්නවත් එපා. හරි කරන්න. ඒක විදව ගන්න ලැබෙයි හරි අමාරු. අදලා දුක් වෙලා කය ගාලා මම ඊට පස්සේ කවදාත් එහෙම කතා කියන්නේ නැහැ. සත්වලාන අතර ඉල්ලන්නේ මම සමාව කරගන්න ඊට පස්සේ මම එහෙම කතා කියන්නේ නැහැ. මම කතා කරන්න ගියත් ඉතින් අන්තිමට ඒ ප්‍රතිඥාව අහකලා ඉතින් ගැත්තලම හිකුණා. හැබැයි මෙහෙම ඉඳලා ඉතින් මොකද කියන්නේ එක්කලා කර්මස්ථානයක් හම්බුත් ඇස මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කන මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි දිව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා මේක කර්මස්ථානයක් වැඩි. කොච්චර වැඩිවත් එහෙමයි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මෙච්චර අනික්කය රහත් වුණා කියනවා මෙච්චර ගෙලෙස් සේ කරගත්තා කියනවා මේ කර්මස්ථානේ වැඩිලා මට මොනවත් නැහැ. මොකද මට වෙලා තියෙන්නේ. ඇයි මට මේක තේරෙන්නේ නැත්තේ? මොනවත් අවුත්තක් වෙන්නේ නැත්තේ? කාගෙන්ද මේ කහන්නේ කියලා මෙහෙම දෙනකොට මතක් වුණා මේ ධර්මයේ පිළිඳ අහලා හදාලා හොඳට දන්නේ කියලා තමයි ආනන්ද හාමුදුරුවෝ සම්බෙන්න යන්නේ. මෙහෙම ගිහිල්ලා ඉවරලා හිටයි ඉතින් ඒ කාරණා ඔක්කොම කියලා ආනන්ද හාමුදුරුවන්ට ඒ කාරණේ කිව්වට පස්සේ බුදුරන් වහන්සේ ඒ කාරණේ දේශනා කරපු දෙනා පරායන වර්ගයේ දූත්‍රයක මෙන්න මෙහෙම කියා තියෙනවා කියලා. කිව්ව ස්ථානය ආනන්ද හාමුදුරුවෝ දේශනා කළා උඹට අඩුපාඩුව මෙන්න මෙතනයි වෙලා තියෙන්නේ. අනාදි සංසාරී ආ ගමනේදී ඇත නැත කියන අන්ත දෙකේ තමයි ඔවේ ලෝක සත්‍ය ආවේ. මෙමි නොයමි කියන එකේ තමයි ආවේ. මම නෙමෙයි කියනකොටම ඒ සත්‍ය උච්චේ දෘෂ්ටියට වැටෙනවා. මොකද අදහස අරන් පුරුදු වෙලා තින්නේ ලෝකේ අදහස. ඒ නිසා මේ ධර්ම අදහස එන්නේ නැහැ. මම නෙමෙයි කිව්වහම වැටෙනවා උච්චේ දෘෂ්ටිය. මමෙක් නෙමෙයි කියන එකේ ධර්ම අර්ථය එන්නේ නැහැ. ඕකට වෙලා තින්නේ තොන්නෝක. ඒ මාමියයි ගන්න සුදුසු නැහැ. මගේ අය ගන්න සුදුසු නැහැ. ওই විදිහේ තෝරා ගන්න ඕනේ. එතන මම නෙවෙයි කියන එකට වැටෙන්නේ. මම වෙමි මම නොවේමි කියන අන්ත දෙක අත්හරින්න කියලා දේශනා කරලා තියෙනවා කියලා විග්‍රහ කරනවා. මෙන්න මේකට හේතුව මොකද? සතර බොහෝ කාලයක් ওই දෘෂ්ටියෙන් ආපු අය ওই අන්ත දෙකේ වැටෙනවා. ඒක සාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා මම වෙමි කිව්වොත්. මම මේක නෑ කිව්ව ගම උත්තේ දෘෂ්ටිය වැටෙනවා. මොකද මෙච්චර කාල අහපු තත්ත්වයේ සතරේ ආවේ ඕක අහගෙන. ඒකයි මේ වෙනස වෙන්නේ. මේ ධම් අර්ථය අහලා නැත්නම් ඕක වෙනවා කියලායි විග්‍රහ කරලා පෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඔය විතර බලනකොට. උපාද වය කියන එක අල්ල ගියහම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියලා ගත්තොත් ඔය සතරින් නම් පුරුදු කරපු අදහස ඕක තමයි. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඕකේ තමයි ඉන්නේ. ඔය අදහස ගත්තොත් මොකද වෙන්නේ?
අන්තේ ඉක්මවන්න බැරි වෙනවා අදහස් සුද්ධ කරන්න බැරි වෙනවා ධම්ම අදහස් ඉන්න බැරි වෙනවා මේක අද බොහෝ කොට වෙලා තියෙන දෙයක් ඒ නිසා තමයි කිව්වේ කේනට්ඨේන අනිච්චය කොමලට්ඨේන අනිච්චයි කියන්නේ උප්පාද වයට්ඨේන අනිච්චය දැන් ඇතිවීම නැතිවීම කියන ගත්ත එක බලන්න මේ අටුවාවෙන් මූලික ප්‍රධාන අටුවාවක් තමයි විභාවේ මේ වෙන්නේ මේ මූලික අටුවා තමයි තියෙන්නේ නිති ප්‍රකරණිසහා පටිසම්භිදා මග්ග ප්‍රකරණ මෙන්න මේක විග්‍රහ කරලා දෙනවා මොන අර්ථයෙන්ද මේ අනිත්‍ය කියන්නේ කියනවා උප්පාද වයට්ඨේ මොන අර්ථයෙන්ද උප්පාද කියන්නේ අන්න බලාගත්තාම දහමාත් එකක් නැහැ මොන අර්ථයෙන්ද වැය කියන්නේ උප්පාද වය කොහොමද බලාගන්න ඇතිවීම නැතිවීම කියන එක කොහොමද සෝලාගන්න පෙර නොඇතිවීම දහමක් වෙන්න ඕන අන්න ඒක දැනගන්න නම් බුදුබණින්ම විසක් මේ උප්පාද වය දැනගන්න ක්‍රමයක් ඇති වෙනවා නැති වෙනවා කියන එක ලෝක සත්‍යය දකින්න ඊ අර්ථයෙන් මෙතෙන්ද ගත්තොත් නිවන් දකින්න බෑ අනිත්‍ය වැටහෙන්නේ නැහැ එහෙනම් කොහොමද දකින්නේ ඇතිවීම විග්‍රහ කරනකොට පටිච්චසමුප්පාදයේ හටගන්න ක්‍රමය කියලා තියෙනවා. අවිද්‍යාව පත්‍යෙන් සංඛාර ඇතිවේ. සංඛාර පත්‍යෙන් විඥාන ඇතිවේ. විඥාන පත්‍යෙන් නාම රූප ඇතිවේ. නාම රූප පත්‍යෙන් සලආයතන ඇතිවෙනවා. සලආයතන පත්‍යෙන් විපස්ස ඇතිවේ, ස්පර්ශ ඇතිවේ. ස්පර්ශ පත්‍ය කරගෙනයි වේදනා ඇතිවේ. වේදනා පත්‍ය කරගෙනයි සංඛාර ඇතිවේ. සංඛාර පත්‍ය කරගෙනයි උපාදාන ඇතිවේ. උපාදාන පත්‍ය කරගෙනයි භව ඇති වෙන්නේ. භව පත්‍ය කරගෙනයි ජාති ඇති වෙන්නේ. ජාති පත්‍ය කරගෙනයි ජරා වර්ණ රෝග පරිදේව දුක්ඛ දෝමනස උපායාර ඇති වෙන්නේ. මෙන්න උපාද දැක්ක. ඇති වෙනවා කියන එක නෙමෙයි මේ කි. මෙන්න මේ න්‍යාය ධර්මයට අනුකූලව යමක් ඇති වෙන්නේ. එන ඇති වෙන්නේ ඒවා තමයි දුක. ලෝකේ ඇති වුණා කියන්නේ දුකක් ඇති වුණා. මොකක් නිසා ලෝකයක් ඇති වුණා කියන්නේ ජරාවට වර්ණයට පත් වෙන එකක් හටගත්තා. ඒකනේ ප්‍රියකලෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පහස උපද්ද එකක් හටගත්තා. මෙන්න මේක තමයි ශෝකේ ඇති වුණා හැවත් දුක ඇති වුණා කිව්වේ. එහෙනම් දුක ඇති වෙන හැටි ලෝකේ ඇති වෙන හැටි දකින්න ඕන. එතන උපාද දැක්ක ඥානෙ. උපාද ඥානය. ඥානීට ගෝචර දැක්ක පච්චසමුපාදින් ධර්මී දැක්ක ධර්මඥානි. අයි ධර්මඥානි අත්තල පරිස්සමපාදීන් ඇති වෙන හැටි දැක්කේ නැත්නම් කොහොමද දැක්කන්නේ ඇති වෙන්නේ කොහොමද කියේ මේක ඥාන ගෝචර ධර්මයක් යමක් ඇති වෙන හැටි ඇති වුණා නැති වුණා කියන මේ විද්‍යාවන්ලා තියෙන තත්ත්වය සසෙන්න පුරුදු කරගත්ත ඇති වුණා නැති වුණා කියන අදහසින් මේක දකින්න බෑ උප්පාද වය දකින්න ඕනේ ඔන්න ඔය අර්ථයෙන් අනිච්චය මේ වය දකින්නේ කොහොමද මේ ඇති වෙච්ච නැති වෙනවා ඇති වෙනවා කියන්නේ මොකක්ද උප්පාද වෙන එකයි වය වෙන එකයි දෙක දකින්න ඕනේ උදා වෙනවා වැය වෙනවා උදයා විය ඇතිවීම නැතිවීම නිරතර වතේ උදා වෙනවා වැය වෙනවා යමක් ප්‍රවත් ක්‍රමෙන් උදා වෙන හැටි දකින්න ඕන ඇති වුණා කිව්වොත් කොහෙන්ද ඇති වුණේ කොහොමද ඇති වුණේ කාරණේ තේරෙන්නේ නැහැ ඒක ලෝක සම්මත වතේ උදා වෙන හිමින් හිමින් උදා වෙලා නැත්නම් උදා වෙලා පූර්ණ වෙනවා පාන්දර පටන් ගෙන ඉර උදා වෙලා දවල් 12 උදා වෙලා ඉවරයි. ඉර ඇති වුණා කිව්වොත් ගැලපෙනවද දෙන්නේ? ඉර උදා වෙනවා කිව්වොත් ගැලපෙයි. ඉර නැති වුණා කිව්වොත් වැය වෙනවද? ගැලපෙනවද? උදා වෙච්ච එක වැය වුණා. සමත් වෙයි වැය වෙලා දැන් 1යි දැන් 2යි වැය වුණා 3යි තාත්තිකට වැය වුණා 4යි තාත්තිකට වැය වුණා 5ට වුණා තාත්තිකට වැය වුණා 6ට වුණා වැය වෙලා ඉවරයි. අලගසේ ආවට වෙන්නේ මෙන්න මේ කාරණා දෙකක් මේ ආකාරයෙන් උදා වෙන හැටි සහ වැය වෙන හැටි දකින්න ඕන. ඇති වෙනවා නැති වෙනවා කියන වචන ගත්තොත් මේක පැහැදිලිනවා. දැන් වැය දකින්නේ කොහොමද? අවිද්‍යාව පත්‍යෙන් සංඛාර උදා වෙනවා. අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර වැය වෙනවා. මෙන්න උදා වේ දකින්නේ නැහැ. සංඛාර පත්‍යෙන් විඥාන උදා වෙනවා. සංඛාර නිරෝධයෙන් විඥාන වැය වෙනවා. විඥාන පත්‍යෙන් නාම රූප උදා වෙනවා විඥාන නිරෝධයෙන් නාම රූප වැය වෙනවා නාම රූප පත්‍යෙන් සලආයතන උදා වෙනවා නාම රූප නිරෝධයෙන් සලආයතන වැය වෙනවා සලආයතන පත්‍යෙන් ස්පර්ශ උදා වෙනවා සලආයතන නිරෝධයෙන් ස්පර්ශ වැය වෙනවා ස්පර්ශ පත්‍යෙන් වේදනා උදා වෙනවා ස්පර්ශ නිරෝධයෙන් වේදනා වැය වෙනවා
ඔන්න උදේ ආවා. වේදනා පත්තෙන් තණ්හා උදා වෙන. වේදනා නිරෝධයෙන් තණ්හා වැය වෙන. ඔන්න ඒක උදේ ආවා. තණ්හා පත්තෙන් උපාදාන උදා වෙන. තණ්හා නිරෝධයෙන් උපාදාන වැය වෙන. අන්න උදේ ආවි දකින්නේ. උපාදාන පත්තෙන් භව උදා වෙන. උපාදාන නිරෝධයෙන් භව වැය වෙන. නිරෝධයෙන් අපි වැය වෙන. උදේ ආවි එතන දැක්ක නේ. භව ප්‍රත්‍යයෙන් ජාති උදා වෙන. භව නිරෝධයෙන් ජාති වැය වෙන. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස උදා වෙන. ජාති නිරෝධයෙන් නැහෙන ජාති වැය ජාති වැය වෙනකොට ජරා මරණ ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස වැය වෙන. දැන් අපි දකිනවා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආත්ම ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති කිවි ජරා මරණ කිවි ලෝකේ නැවති යමක් ඇද්ද ඒකට අයිතිද ලෝකේ යන යමක් ඇද්දන් ඒකේ තවලාවක් තමයි ආර්ය විනී දුක්ඛේ ලෝකේ දුකයි කියන්නේ ආර්ය විනී දුක්ඛේ කියන්නේ ලෝක සම්බද කතාව ඉක්මවලා දකින්න එක පෙරණ වැස විරුදහම දකින්න ඕන ලෝකේ දුකයි කියන එක පෙර අහලා තියෙන එක ඒකේ යථාර්ථය දකින්න බැහැ එර නොඇසු විරියක වහලමයි දහම් දකින්න. කුබ්බේ අනනුසු දේසු සම්මේ යක්කම උදපාදි වෙන්න ඕන. එර නොඇසු විරු දහමක් තේ යස පහර වෙන්න ඕන. එනවා පරිච්ඡම පාද ක්‍රමයට උදා වෙන හැටි දහ වැය වෙන හැටි. කුබ්බේ අනනුසු දේසු සම්මේ ලෝකලා උදිරන් වාතේ පරිච්ඡම පාදේ දේශනා කරන කවුද දන්නේ? ඔය ප්‍රමේ උදා වෙන එකක් ඔය වැය වෙන එක දකින්න කවුද? ඕක තමයි මහා ප්‍රඥාවර ගෝචර වෙච්ච උදයවි. කේනට්ටේ නරිච්ඡා අනිත්‍ය කියන මොලාව තේින්ද උපාද වාය තේන අනිත්‍ය ඔන්න ඔය උපාද වාය දකින්න අපෙන් අනිත්‍ය කියන එහෙනම් අනිත්‍ය දැකනවා පරිච්ඡම උපාදී හට ගැනීම ප්‍රමෙත් දැක්කා ගෙවින ප්‍රමෙත් දැක්කා දැන් චතුරාර්ය සත්‍ය දැකලා නැහැ හටගන්නේ දුක නම් ඊ හටගන්න දික දුක නම් ඒ දුක සමුදය තමයි හටගන්නේ හැටි ඒක නැති කරන්නේ ඒ දේ නිරෝධ වීමෙන් ඒක වැය වෙනවා නම් ඒ වැය වීම තමයි දුකෙන් නිදහස් වීම වැයෙන මාර්ගය මොකද්ද? ඒ එක එක ඉති වෙන්න ආව අවිද්‍යාවෙන් හටගත් ආව ගුණේ තියෙන ආදීනෝ දැකලා. ඒකේ වෙන්වීම ආයි සංස ලකිනකොට වැයෙන මාර්ගය චතුරාර්ය සත්‍ය කියෝක. ඉතින් මෙන්න මේ විදිහට උපාද වයත් තියෙන අනිත්‍යා කියන එක දකින්න ඕන. මේ ලේසි පහසු ක්‍රමයකින් නිතර අහලා තියෙන එකකින් ඔය කිව්වේ. ওই විදිහේම තවත් ක්‍රමයකට තෝරලා තියෙන. උපාද ලකින්නේ 25 ලක්ෂණයක් දකි. වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. ඒකත් හරි ගැඹුරු මේ ක්‍රමයේ පහසු විතෝරා ගන්න. පරිත්‍යාග උපාදේ සහ නිරෝධය නිතර අහලා තියෙන නිසා ඒ ක්‍රමයේ තෝරා ගන්න පහසු. පංචස්කන්ධය රූපස්කන්ධ වේදනායස්කන්ධ සංඥායස්කන්ධ සංකාරයස්කන්ධ විඥානයස්කන්ධ කිව්වේ. අර අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආත් නිස්පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියෝ කාරණා 12 න් යුත් වෙන ලෝකෙම තමයි තව ක්‍රමයකින් කිව්වේ. ස්කන්ධ ක්‍රමයේ ඒකෙත් ඇති වෙන හැටි සහ නැති වෙන හැටි දැක්ක තමයි 25 ලක්ෂණේ ගන්න දුන්නේ. රූප හට ගන්න ප්‍රමේ රූප සමුදය මොනවද? අවිද්‍යා පත්‍ය රූප සමුදය. මෙන්න අවිද්‍යා පත්‍ය වෙන රූප සමුදය වෙනවා. මෙන්න ඒක කරපියා. රූප උපදී නැහැ. උපාදවයි. උදයාවි. උදාවි නැහැ. තණ්හා පත්‍ය රූප සමුදය. සං උදා වෙනවා සං උදේ වුණා. ඒකයි සමුදේ කි. ධම්ම පත්‍ය රූප සමුදේ. තව එක. ආහාර පත්‍ය රූප සමුදේ. ආහාර පත්‍ය රූප සමුදේ. උද්‍යංගම වශයෙන් නැත්නම් ඒක උදා වෙන අර්ථයෙන් රූප සමුදේ වෙනවා. හටගත්තාම හටගත්තදී සකස් වෙලා වැඩිලා එන කාලය අවස්ථාවක් තියෙනවා. ඒතර අන්නේ ආකාරයෙන් ඔය කාරණා පහ රූප පිළිබඳ වේදනාවත් ඒවත් අවිද්‍යා පත්‍ය වේදනා සමුදය සංඛා පත්‍ය වේදනා සමුදය කම්ම පත්‍ය වේදනා සමුදය ආහාර පත්‍ය වේදනා සමුදය උදා වෙන්නේ නැහැ තත්ති ලක්ෂණ වේදනා සමුදය ඇදලා වැඩිලා හිටන් නියම දෙන්න එක වැඩි වෙන එක ඒකෙත් වේදනාවෙන් පූර්ණ වෙනවා හිමින් හිමින් නැගිලා වැඩිම වේදනාවට එනවා ඒ නැහැ සංඥා තේවා අවිද්‍යා පත්‍ය සංඥා සමුදය ඒ වගේම තණ්හා පත්‍ය සංඥා සමුදය කාම පත්‍ය සංඥා සමුදය ආහාර පත්‍ය සංඥා සමුදය ඔය විදිහට අර්ථ මේ දෙම වෙනවා
ඇදිලා හිටන් සම්පති ලක්කන සංඥා සමුදය සංඛාර විඥාන කියන එක තමයි ක්‍රමයට වෙන්නේ විඥාන වලට එන අවිද්‍යාව පත්‍ය විඥාන සමුදය සංඛා පත්‍ය විඥාන සමුදය කම්ම පත්‍ය විඥාන සමුදය ආහාර කිද්දේට නාම රූප පත්‍ය විඥාන සමුදය සංපති ලක්කන විඥාන සමුදය එන ක්‍රමය අවිද්‍යා නිරෝධා රූප නිරෝධු සංඛා නිරෝධා රූප නිරෝධු කම්ම නිරෝධා රූප නිරෝධු ආහාර නිරෝධා රූප නිරෝධු නිරෝධතන මේවත් රූප නිරෝධා කියන ඒකින් එකට එනවා විදිහ ඔන්න වගේ හට ගන්න හැටි සහ ගෙවිලා යන හැටි හට ගන්න ලෝකේ නම් ඒ දුක්ඛ ස්කන්ධයයි හට ගන්න හැටි නම් දුක්ඛ සමුදයයි ගෙවීම දුක්ඛ නිරෝධයයි ගෙවෙන මාර්ගයේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ඒ චතුරාර්ය සත්‍ය තමයි දැක්කට අවශ්‍යයි නැත් චතුරාර්ය සත්‍ය දැකීම තමයි වෙන්නන්නේ අනිත්‍ය දැකීම කියලා විවිධාකාර ප්‍රමෝද උද්‍යාවි දැකන අනිත්‍ය දැක්කා එන අනිත්‍යයි අනිත්‍යයි කියලා මේක අනිත්‍ය නම් දුකයි කියලා විතර වෙන්නේ අනිසි බව දකින්න ඕන නිසි නැහැ නිසි නැහැ කියන වචනේ තමයි අනිස කියන්නේ අනිත්‍ය කියන වචනේ සිංහල විදාති විච එදා ආදී අර්ථයේ අනිස අනිසි පස්සේ අපේ කාලෙ විදුව අනිස කියන වචනේ අර්ථය තවත් වෙනවා පාලි පොත්වල සිංහල තේරුම අනිත්‍ය කියන අනිත්‍ය කියලා දාන්න නැතුව අනිස නම් කියලා හිතන් ඒ විදිහම වචනේ ඒක අද වෙනුල් භාවිතා පරිවර්තන අනිසි නිසි අනිසි මොකද නිසි මොකද අනිසි ඔය දෙක තෝරා ගන්න මෙන්න මේ අනිසි අර්ථයෙන් තමයි අනිත්‍ය කිව්වෙ නිච්ඡං වා අනිච්ඡං වාති නිසිද අනිසිද කියලා යන්නේ ඒක රහන් ඇති ස්ථිරද නැද්ද කියලා කොහොමද ස්ථිර ඇති නැති කතාවක් තියෙනවා එහෙම එක වෙනම එක අද්දුවන් කියලා ඒකට කියන අනියතං කියලා කියන ස්ථිර නැති එක අනිත්‍ය කියන්නේ වෙනස් අර්ථයක් අනිත්‍ය අනිත්‍ය වචන දෙකක් තියෙනවා අනිත්‍ය කියන්නේ ඉච්ඡත්වේට සම්බන්ධයක් නැහැ රවිදෙන් කියනවා අනිසි වෙන්නේ එක ඉච්ඡ වෙන්න හොදයි නිසින ඉච්ඡ කියන්නේ කැමැත්ත යමකට කැමැතිද නැද්ද කියලා හුවා වගේ වැඩ කැමැති නම් ඇයි කැමැති වෙන්නේ රූපක් නිසාද කැමැති වෙන්නේ නිසි නම් කැමැති අනිසි නම් අකමැති ඔය නිසි අනිසි වචන දෙකම තවත් එන මේක දෙන්නේ නැහැ නිසි නම් කැමැති අනිසි දෙයට අකමැති කොහොමද අනිසි කියන්නේ කමනේ ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාස වෙනවා පහල කරන්නේ අනිසි අනිසි දෙයට අකමැති ජරා මරණය ශෝකය පරිදේව දුක දෝමනස උපායාස යම් තැනක නැද්ද ඒක නිදි නිදි දෙයට කැමති යෙයිත් ප්‍රඥාවෙන් උදීව නะ කොතනද ජරාව මරණය ශෝකය පරිදේව දුක දෝමනස උපායාසයක් නැති යම් තැනක ජාති නැද්ද එතන ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාස නැහැ කැමති විද්‍ය ලෝකයි ප්‍රඥාවයි නිකම් එන ඒකට කියනවා නිවන් සුවේ නිවන නිසි ලෝකේ අනිසි අනිසි කියන්නේ ඇයි කැමැතර නැහැ කැමැතිව පවතින්නේ කැමැතර යන් කැමැතර නැත්නම් ඉන්නේ දුක අනිසි දේ දුකයි කිව්වෝකයි ඉන්නේ නිසි අනිසි කියන වචන දෙක තෝරා ගත්තාම ඊළඟට බලන්න ඕනේ ඇයි නිසි වෙන්නේ මොන හේතුවද ඇයි අනිසි කියන්නේ මොන හේතුවද ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාසයේ යම්පත් වෙන යමක් ඇතිනම් ඒක අසුරු කරන්න කියොත් වෙන්නේ ඒ ටිකද කවුද කැමති දුප්පිදී? ඉගෙන කැමති වෙන්නේ කවුද? අකමැති නා. ඇයි අකමැති? අකමැති දේ නිසි දානිසි. අනිසි මිස නිසි කියති නැති නෑ දෙන්න බෑ. මෙන්න බුදුදහම දින අනිත්‍ය. ඔය වෙනුට අනිත්‍යයි අනිත්‍යයි කියලා එනම් වෙන්නල පටන් ගත්තේ ඉතා මෑත කාලෙකදී ඔය අටුවාචාරින් වහන්සේලාගේ බුද්ධ ගෝ දතුවාචාරින් වහන්සේ ඔත්තු. ඉදිසේ අදවිද විභංග විදේශයදී නෝ පරිසම්පදා මග්ග ප්‍රකාරණී සහ නිත්‍ය ප්‍රකාරණී ආදී පොතල ඔය ඉතිර නැති එකකින් අනිත්‍යයි කියලා තෝරපු දෙයක් නෑ එහෙනම් පහදිකේ පේනවා වැහිච්ච දෙන දැන් ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා රටත් බයින සමාජලාව මම අවුතු බණ කියලා 2500ක් ගෙනාවු බණ වෙනස් කරනවා කි මේ තව මතය ඔප්පු කරන්නේ කොහොමද 2500ක් තිය අවුරුදු 200ක් ගෙනාවු බණ තිබුණා කි මොකෙන් ඔප්පු කරන්නේ? ගලේ පොරක් වාක්‍යයක් පාන්න නේද? වෙනේ නේ වෙන ගල්වලා කොටලා දී. ඔය කිව්ව බුදුබණ ගල පොරක ළමෝතස්ස භගවතුරාත් සම්මා සම්බුද්ධ කියන ළමස්කාරී පොරක ගලක් තියෙනවද කොහෙද? අවුරුදු 10000 කට විතර හෙල්ලිවි තියෙනවා 10000 ගන්න. නව බුද්ධයෙක්ගේ පොරක ගල් හෙල්ලිවි තියන්නේ නැහැ. ඔය අපෝයාලා.
ini kaum aku kok dia di dalam pasir sih aku coba lah bangun lagi kenapa kian di dalam pasir sih bulu aku kerana itu jadi kita buat kalau buat soya hari ni kan askiri dalbat adi wasi kita askiri mahabihari adi wasi karani mah bihar orang di bica hari lah hari lah petegan asih har lah hari lah balbah di lekali bica buat asih di bila tiwi antara hari agak tiba tiwi dekai liat di bica buat kalau buat antinya kan ni kau rujuk sih yang hari ni hampirlah tiada ucapan hari dihari aku buat kalau buat ni aku buat Salpat itu apa yang ada ni? Ia kerja bicara kita mai ada yang boleh. Ia kerja boleh kita. Abi dia aku awak gangsa. Ini dalam ni ada sih dekik so nanti ni. Jantet dia budaya jantet gangsa malah kini boleh pindah lagi. Boleh putri ini harang si. Ini jelas pasti lah. Mana waktu ni kalau kau mungkin dia. Oh dok tu kan? Ini tamang ke mati ag bicara kalau gina malang ni. Ia ker. Jatah hidu itu apa yang nak kote? Ia ker pelikan dek kawat ini atna. Samahat lah, sama kita tata lah, kita bahinu. Maka dia hitu. Ni bahagi pas kerjaan tu, kunci la bahan tu nak. Odi kali jela bahannya bila. Macam kali ada data kerja. Ia bahasa yang tak. Bahasa macam lah ada kat sini kunci la bahan tu bila. Kunci la ikan hilang macam ni tahan antara ni bahagi pas kerja macam ini tahan. Jadi loko mang, ini saya kira pilih kan. Apa ni ikan kat sini anitia ikan ni anitia ikan ni. Maka dia bini kakak bila ni. Jadi mereka kata leh tirai kita, mereka buat bapa jitu, kita pasti mahal itu um, ambil aja. Jadi kata tu dia, jadi dia muntah gahar aja panjang itu, abis beri ni kau mesti ada apa kerana abis dosa dia, orang apa lah. Kalau mah hate betul benar ni, dalam ini benar tiada ni, benar balangan ni mungkin, mata ni mungkin. Orang tiada bodoh tiada jangan balangan ni mana dia. Buat bodoh hal tu lihat apa kerana setelah tu saya lagi ok, tapi jangan ni hal tu lihat kau lihat dia. Tahun ni bau tu rahit ni jahat kan? Tahun rahit ni kita porti kat sini, na. Atau bau nak kali api hari ni, kami demon ni, demon ni, anak tapi naik kata kita jahat kan? Kunci kali hari ni. Ini bodoh balan ni kita ada honda. Ini ada gunung hari ni ni hari. Balan ni kita bujuk gunung hari ni. Sama aja kita mahal, jahat kata kita ini naik atau apa kita ni kita. Iwan ni tu, rasa kita ni lebih jaya ni. Iwan ni mana? Ini tanah gunung halau mati. Ni Iwan ni dewa ni lihat ni jadi tanah istiak halau mati. Ni meja tinggal di bilik ni. Biar tanah hidup juga orang tu lakukan. Jadi gurugara lagi nak lari di sini lagi ini. Beri hari. Iwan mula balasan. Entah ni dah mahabihari dah lihat ni kita mana di. Mungkin apa yang semua kelati ni mandi ni. Bukan bilik anda ni. Mana jarum itu? Janda amaru. Antiwa gunung halau mati. Ini boleh ada hidup agan ni kiri. Ni api anti pun saya buat ini, nampak macam tiada darma itu lah. Kebunah dekat, banyak tu bilau, sihde macam dia ke happy waktu erung kat. Apa yang apa ini kali, minyak ni pol gami, apa kali wasan apa ini, nampak pol kiri dah kalah. Kira bawa kiri buat dia, apa yang apa ini, dia ni lebih macam ni kian ni minyak tu. Mak orang tu ram boru kali. Ni pol kiri dah ayah pahlawan hidup kali. Mama kiri buat dia, saya apa kali wasan apa ini, nampak minyak ni kahai pol kiri dah kalah, apa ini kali, abang tu dia ke wasan apa ini. कि वो थे मनोतरण अपराध है तो नीचे आते मैंने विवाह की यात्रा आती है वहाँ मिनी हाँ की हितर गांडे वैन नेती ये वाक यान दे कि वो थे मुकदमे इन वही नए पिंगुरे की निकाह बोट्टा गुड़े पाइनो आली हाथ लगा पीते मेरा युद्धों हाथ लगा गुड़े पाइना की गुड़ हितर गांडे मुकदमे में क्या अपराध मेरे इन धर्मांशों को राज्यों बिंबु एक पिराई था उड़े पहनना भी योद्धुंगा कहाँ तो किन जगह नहीं हो गया योद्धुंगा ना कुछ फायदा बिंबु एक पहले थी मंत्री देगी मारी भोतोरिया कोड़े जनाएं नहीं बांग कहले ही ना सातों में कोड़ा साकी वालों मिलने में हम युद्ध के बाबू नारंगी आ गया पहले के उन्हीं Ini memang hari ini ada kerja dana ganjil, tinggal nanti. Ini orang kalau kita mungkin naik harta dia dilai kita, wet mawa kita dilai kita, kandar dia kiri lepas. Ekek mati kat dulu lalu, anjing kat tanah kolor dikat dulu, orang kalau kita hawa ni, eh biar kandar ni bola, mana mati dengan kita pernah terpaksa. Hawa biar kita kira kalau buat dah buat saya guna itu, hadi yang dulu. Mereka di sini kalau saya mereka pagin dah ni kalau tu pilih kan, mereka itu mereka bidyaan kulo, oke, jangan awak tak bantu saya ni kira kita mereka budu bala kiri he. ये बाकी वो ताकि समग्र जरूरी है। बुधवार ने किया क्या निर्णय मैंने सातवां साथी पार्ट का
මෙන්න මේකයි සතර සතිපට්ඨානයි කියන්නේ. පුළුවන් නම් බොරු කරන්න. ඔය කොහොම නේ මේක ඕන විද්‍යාඥයෙකුට කියලා මේක මෙහෙම නෙමෙයි කියලා පුළුවන් නම් කියන්නේ. විද්‍යානුකූලෝ කියාගේ බය නැතුව පීගෙන රාඳියක් වගේ. සිංහේ කියන ආදියක් වශයෙන් මේ සිංහයාගේ ත්‍රිවිධනේ 100 කියන්නේ ශ්‍රේෂ්ඨය කියන එක. ශ්‍රේෂ්ඨම ආදිය වශයෙන් පවත්වන්න පුළුවන් 30 නාදිය. මෙන්න සතර සම්‍යක් ප්‍රදාන. මේක මෙහෙම නෙමෙයි නම් කියලා ඔයාලා පුළුවන් විදිහකින් පෙන්නන්න වෙනස් කරලා. මෙතන සතර ඉන්ද්‍රිපාද. මෙන්න පංච ඉන්ද්‍රිය කියන්නේ මෙන්න පංච බල මෙන්න සත්බෝධ්‍යංග මෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගය මෙන්න සත්‍ය බෝධි වාක්‍ය ධර්ම මෙයා බෝධි වාක්‍ය ධර්ම නෙමෙයි කියන්නේ ඔයාලා පුළුවන් සාක්ෂියක් තියලා ඉදිරිපත් කරන්න. පුළුවන් න්‍යායය තියෙනවා කියන්නේ. මෙන්න මේක බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සී සද්ධර්ම. අද අපි ගන්නකොට ඔන්න ඔතන ඉඳලා අපි වැඩි කර ගන්න ඕනේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඒ වගේ දීප විවිධාකාර අර්ථ තියෙනවා. මේවා පස්සේ යන්න ගියොත් අපිට කවදාවත් තෝරා ගන්න බැරි වෙනවා කියලා ඉන්නේ කී විදිහ මොකද්ද? විමුක්තිය ලබා ගැනීම සඳහා අපි දැකිය යුත්තේ මොකද්ද? ඔය කියේ තෝරා ගන්න බැරි වෙනවා. ඔය නන්නත්තර වෙන යනවා. එක එක සාහිත්‍ය කතා පස්සේ ගියොත්. ඉතින් ඕක තෝරා ගන්න ඕන විදිහට. එතන මොකද වෙන්නේ? දැන් අපිට දන්නවා මොකද්ද? යමක් විශ්වාස කරලා මේක මෙන්න මෙහෙමයි මේ මග අනුගමනය කළොත් මෙන්න මේ යහපත වෙනවායි කියලා. මෙන්න මේ මග අනුගමනය කළොත් ලෝකේ සං වලට පත් වෙනවා. නැත්නම් ලෝකේ දුක වල නැගිනවා. සං වල නැගිනවා. දැන් වල නැගිට හැදි දැකලා සං දස්සේ තී වෙලා ඉන්නේ. සං දැකලා තියෙන හින්දා. දැන් මොකද වෙන්නේ? දැක්කලා පස්සේ තීරණයක් ගන්න. සං කියන එකතුව දුකයි කියලා දකින්නවා නැත්නම් ලෝකේ දුකයි කියලා දකින්නවා. ඒ දුක්සහගත ලෝකේ හටගන්නේ මෙන්න මේ රටාවෙන් කියලා දැක්ක සං දස්සේ තී වුණා. දැක්කලා පස්සේ අපිට හට ගන්නවා කියලා නෙමෙයි දැන් ඕනේ. ඒක දුක බව දැක්කන එකෙන් මිදෙන්න. එහෙනම් ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා දැනගත්තා. උපාද වයත් එන අනිත්‍ය අනිත්‍ය දකින්නකොට බනහල්. ඒක වැය කරන්නේ මෙන්න මෙහෙමයි. ඒ දුකෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි. ඒ කාරණේ දැක්කා. දැක්කට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් අපි වහින්න ඕනේ. මෙන්න මේකෙන් සමාදාන් වෙන දැන් ඒකෙන් ඉවත් වෙන දැන්ට පත් වෙන්නේ කොහොමද? ඒකෙන් ඉවත් වෙන පැත්තක් තියෙනවා. මේ සංකීර්ණකේ. සං මාද වේති සමාද වේති. සං වලින් මිදෙන පැත්ත නේ සං මා. අනිත් පැත්තට කටයුතු කරන දැන්ට පත් වෙන්න ඕන. අපි සමාදාන් වෙනවා කියන්නේ ඒ අර්ථය. දැන් මොකද සමාදාන් වෙන්නේ? යම් මගක් ඇසුරු කරනකොට රාගයේ දේශයේ මෝහය හට ගන්නවා. ඒකයි වත් කරන්න ඕනේ. යම් මගක් ඇසුරු කරනකොට රාගක් තියෙන, දේශක් තියෙන, මෝහක් තියෙන හේතු වෙනා වූ මග වැඩෙන බව පේනවා නම් ප්‍රඥාව වැඩෙන බව පේනවා. අන්න ඒක අදිස්ථාන කරලා සමාදාන වෙන්න ඕනේ. අන්න ඒක දැනගත්තට පස්සේ කාගේවත් අහහ මේකෝල හරියන්නේ නැහැ. මොකද සමාදාන වෙන්න ඕනේ. මෙන්න මෙහෙම හිතනකොට, මෙන්න මෙහෙම කියනකොට, මෙන්න මෙහෙම කරනකොට සාගක් හේවෙන්න, දේසක් හේවෙන්න, මෝහක් හේවෙන්න හේතු වෙනවා, අපට හැදිලිව පේනවා. ඔන්න ඔක දැක්කනම් අන්න ඒකම සමාදාන් වෙන්න ඕන මගේ යුක්තිය සඳහා. මෙන්න මේක තේරුම් ගත්ත කෙනාට සමාද වේදී කියන දෙයට වත් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට කටයුතු කරගෙන යනකොට මොකද වෙන්නේ? යම් කිසි දිවෙන්නාව මෙච්චර කල් ගත්ත, ඇරිලා තිබිච්ච කෙලෙස්, බැඳිලා තිබිච්ච කෙලෙස් සංහේවත් එකතු වෙලා තිබිච්ච පාප ධර්මයන්ගේ කුණු බොඩුවත් ඔක්කොම උත්තේජේති. ඒවා ඉවත් කරලා තමයි හිතන් යෝතිමත් භාවයේ දේවල් පවිත්‍ර භාවයට පත් වෙනවා. ඔබාසර භාවයට පත් වෙනවා. අන්න ඒක කියලා සං උත්තේජේති තමයි සමුත්තේජේති කියලා කිව්වේ. සමුත්තේජේති. අන්නේ ආදීනව දැකලා ඒකෙන් වෙන් වෙලා යනකොට ඒවා ඉවත් වෙනවා. යෝති භාවී දේවත් ආලෝක භාවී වෙනවා, ප්‍රභාසර භාවීට පත් වෙනවා සං ඉවත් කරලා. එතන මොකද වෙන්නේ? සං පහන්සිත. දැන් සං පහ වුණා වූ සිතේ ස්වභාවය මොකද්ද? සං පහන්සිත හිත නිව ආලෝකයි. සං සිඳ. සං සිඳී සුවේ දේවත් නිවන් සුවේට පත් වෙනවා. මෙන්න මේකේ වදිනව තමයි මේ අර්ථය තියෙන විදිහ. සං දස්සේති වෙලා සං කියන මේ අවිද්‍යා තුන්නාදකින් හට ගන්නා ලෝකේ නැන දුක්ඛ ආදී සත්‍ය දැකලා ඒ වාගේම ඒ දුකෙන් මිදීම සඳහා යමක් අනුගමනය කළ යුතු ඒක සමාදන් වෙලා
ඒ වගේම ඊට සමාදාන් වෙලා කටයුතු කරනකොට එදිකල් තිබුණා වූ කෙලෙස් සහර උදුරා හැරලා ජෝතිමත් භාවීතියත් බබලන බවට පත් වෙලා සංපහාසිතාගෙන සංපහා වුණා වූ හිතකින් සිත් වෙලා යොක්තිය ලබා ගන්න. ඔය විදිහ තමයි ඔගේ අර්ථය. ඒ විදිහ කියනකොට ඒක තේරෙන්න ඕන සම්පූර්ණ විස්තරය. දැන් අනිත්‍ය දුක අනාත්ම කියලා මේ වචනවල තමයි දැන් මේ විග්‍රහ කරලා තියෙන්නේ. අනිත්‍ය කියන එක දැන් අපි විග්‍රහ කරලා තේනත් තේන අනිත්‍ය උපාද වායත් තේන අනිත්‍ය ආදී වශයෙන් කරලා තියෙන විග්‍රහය පරිත්‍යාගෝපාදී හට ගන්න හැටි පරිත්‍යාගෝපාදීන් ඒ හටගත්තු දේවල් නැවත හට නොගන්නේ වැය කරන ආද්‍යයත් ඔන්නේ කාරණා ටික දැක්කහම යෝ පරිත්‍යාගෝපාදාම් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියෝ බුද්ධ දේශනාව තේරුවා. එනවා වෙන ක්‍රමයක් නැහැ බුද්ධ දේශනාව අහලා දැනගන්න. ධර්මයේ දකින්න පරිත්‍යාගෝපාදී දකින්න ඕන. පරිත්‍යාගෝපාදී කියන ධර්ම වහලා දාලා හිටන් ධර්මීය න්‍යාය දැනගන්න බැහැ. ධර්මනේ ආයෙ වැහෙනවා එතකොට. එහෙනම් ඒක වහගෙන හරියන්නේ අනිත්‍ය දකින්න. අනිත්‍ය දකින්න නම් උපාද වායත් එන්නේ දකින්නකොට. උපාද වායයෙන් අනිත්‍ය කියලා දැක්කනා. පරිත්‍යාම පාදී ගොඩනගෙන පැත්ත සහ ගෙවාහන්නේ පැත්ත දකින්න ඕනේ. උදේහවත් නැගියෙන පැත්තත්, වැයේවත් ගෙවා යන පැත්තත් දකින්න. දැකලා හටියු කිරීමේ න්‍යාය දැක්කට පස්සේ අපි දකිනවා උදේ කියලා උදා කරලා දෙන දුක නම්. ඒ උදා කිරීමේ වැඩ පිළිදී එදුන දුක සම්පතියේ ක්‍රියාත්මක වෙලා දුකම ගොඩනගෙනවා. දුක්ඛ නිරෝධ කරන්නේ පරිත්‍යාම පාද නිරෝධේ ඉන්න. නිරෝධ කරන මඟ පිළිපැද්දොත් ප්‍රතිඵලයේ සාන්තිය හම්බ වෙනවා. එහෙනම් ධර්මයක් දැකලා පිළිසරණක් දැකලා ඉවරයි. දැන් ඒක එක නා අත බාන දෙයක් නෑ. ඒ නිසා කියන පරමත්‍ය රහිතයි වෙච්ච දේ දැක්කම වාස්තු. පරිත්‍යාම පාදී තේරුම් ගත්තා. ඔහුට තවත් ගුරුවරයෙක් අවශ්‍ය නෑ කියලා දේශනා කරනවා. මේක විද්‍යාකාරී මුදලන් වහන්සේ දේශනා කළා තියෙනවා. පරිත්‍යාගෝපාදී දැක්කයි කියන්නේ සෝවාන් ඵලයටපත් වුණා. ඒක බලහලම කරගන්න වෙන පරිත්‍යාගෝපාදී නිකන් දැනගන්න බැහැ. ඒක බුද්ධ දේශනාවක්. පෙරණ වැසු විරුදහම. ඒක ආර්යයන් ඇතුළෙන්ම අහලා තේරුම් අරගෙන හොඳට තේරෙන එක මනසින් බලහලහල ඕක දැනගන්න ඕනේ. බලහනවා කියන්නේ ඒකයි. ඔන්න එක කාලයක රජ කෙනෙක් හිටියා. ඔය රජුරවට විසවා හිටියා. ඒ රාජිරෝවි විසවයි ගැලේ ගියා පුතෙක් හම්බ වුණා. ওই જાතිය වටිනේවා තියෙනවා කතා. ඔවි ඕපාල නිවන් දකින්න පුළුවන් නෑ කොහොම. මොනව කරන්න බැයි. මොන විදියෙන් නිවන් දකින්න බැරි. අපේ ආතා හිටියා. ආතා ආචිත් එක්කල ගැලේ ගියා. ළමයි කැම්පුණා ගෝ අයින අපිට නිවන් දකින්න බැරි. ඒකත් ආ. මු මොන හදුවේ? ඔය නිවන් මාර්ගද කියන්නේ. මෙහෙම ඒවා තියෙනවා ධර්මයේ සාහිත්‍යයක් කියලා ගොඩනගලා. මේවෙන් නිවන් දකින්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යෝ පරිත්‍යාගෝපාදාම් පාපති. ධර්මයේ දකින්න පරිත්‍යාගෝපාදී යමි දකින්න ඕනේ. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පින්වන් පාන කාල සීමා අහුරු අවුරුද්දේක කිත්තු කාලෙත් බිතුන් වහන්සේලා 500ක් වැඩ පිළිමු තැනක එක්තරා දහම් කතාවක් දේශනා කළා. ආනන්ද හාමුදුරුවෝ පැත්තකින් ආ කාලේ මානනි අවිද්‍යා පත්‍යෙන් සංඛාරේලී අවිද්‍යා නිරෝධේ සංඛාරෙන් නිරෝධ වේ කියලා මම ඔබලාට යම් ධර්මයක් දේශනා කළා. ඔබලා ඒක පිළිගන්නේ ඇයි මම කියනවාද? මට තියෙන ගරුපායකට පිළිගන්නත් මොකුත් නොකිය. වේසන පත්තේ කියලා මගෙන් ඉන්නේහා විතරහල් නැතුව ඉන්නවා. ඒ මාතේ සරි වයසක්. ඒ අවස්ථාවේ 80 අවුරුද්දක්. අර මිනිසු කියන જાතිය මහේතාගේ ලීලාවෙන් ඉන්නේ අමුතු જાතිය කෙනෙක් නෙමෙයි වයස දුරුදු ගැච්ච කයත් තියෙන උන්වහන්සේම කියන දේශනා කරනවා. මට දැන් අවුරුදු 80ක් නැකියා ගන්න බල නැහැ. කොන්ද පුදු වෙලා හව රැලි වැඩිලා මේ හැර විදිය තමයි මම දැන් එහෙම යන්නේ. හරියට පරකරත් එක නාටි ගොනේ බැදගත පුහුණු ගෙයිච්ච බලකරත් එක යනකොට එහාට විදිනවා මෙහාට විදිනවා කොහොමද යන්නේ මටත් දැන් විලා තියෙන්නේ අන්න එහෙම තමයි මගේ ගමන. බලන්නක ආනන්ද මෙච්චර හොතර තියෙච්ච ශරීරෙත් වෙච්ච හැටි මේ නීච ශරීරෙත් නිඳා වේවා මේ ලස්සන ගැටි වෙලා තියෙනවා මේ දෙවි මේ විදිහට මේ කුණු කොළ අතුලින් හැදිලා තියෙන සාය මේ හාරි තාත්තන්ට හොතර තිබුණා කියලා මේ මොන රූප ලස්සනේ තිබුණත් මුළු කාලේ බලන්නකෝ දැන් හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පිළිදහම සඳහා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාර්යකෙදි ඉඳන් මහා උසස් එකක් කියලා වර්ණනා කරන්න ගිහලා ඉතින් මේක ඉතින් කියන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? අපි වරුවන් හැවට එන්න කිව්වා ඇත්ත ඇටි ආකාරයේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තවක පිටකේ තියෙනවා. ඊට අපි ඕකෙන් දැනගන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම ගියාට පස්සේ පේනවා ගානි තනේ ගද්දේ බුදුරජාන් වහන්සේට තව තව පහඳ කරන්න කිව්වා තනේ විහෙසයි. දැන් වයසයි. අර අනුකම්පා කරලා සාමුදුරුවෝ බොහොම ඉතන පිටසක් තිබුණා. ඒ දිවිජ නිසා තමයි බුදුරජාන් වහන්සේ යහන්නේ ඇයි? විහෙතරපත්ේ කියලා අහන්නේ කොහෙ ඉන්නවා? එහෙම නම් ඉඳේපා මේක අහලා දැන් තේරුම් ගන්න මහා දයනුකම්පාව විද්‍යාන රහසේ යහ මහණේ සංකාරපත්තේ විඥාන වේ සංකාර නිරෝධේ විඥාන නිරෝධ වේ කියලා අම්ම උලට දැන් ධර්මය දේශනා කළා. ඒ ධර්මය ඔබලා පිළිගන්නේ මම කිව්ව නිසා මට තියෙන ගරු විය කියලාද?
එහෙම නැත්නම් මම විහෙදරපත් වෙයි කියලා පාස කරලා නැතුවද මේ ඉන්න සත්‍යයද? ඒක රතුන් හදලා නිහඬ. ඔය විදිහට මානිනී විඥානපත් තියෙන නාම රූප වේ විඥාන රෝධේ නාම රූප නිරෝධ වේ. නාම රූපපත් තියෙන සලායත හෙටියෙන් ඔය කියන කෝ කාලය යන ඉඳලා. නාම රූපපත් තියෙන සලායත වේ නාම රූප නිරෝධේ සලායත නිරෝධ වේ. සලායතපත් තියෙන ස්පර්ශ වේ සලායත නිරෝධෙන් ස්පර්ශ නිරෝධ වේ. ඉස්පස්සපත්තින් වේදනාවී ඉස්පස්ස නිරෝධී වේදනා නිරෝධ වේ. වේදනාපත්තින් තණ්හාවී වේදනා නිරෝධී තණ්හා නිරෝධ වේ. තණ්හාපත්තින් උපාදාන වේ තණ්හා නිරෝධී උපාදාන නිරෝධ වේ. උපාදානපත්තින් භව වේ උපාදාන නිරෝධී භව නිරෝධ වේ. භවපත්තින් ජාති වේ භව නිරෝධී ජාති නිරෝධ වේ. ජාතිපත්තින් ජරා මරණ වේ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන උපායාස වේ. ජරා ජාති නිරෝධී ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන උපායාසය නොවේ. මානිනී මේ විදිහට මම ඔයාලට කිව්ව බණ ඔයාලා තේරුම් ගන්න. මම කිව්ව නිසා මට තියෙන ගරුබියකද. එහෙම නැත්නම් ප්‍රශ්න කළොත් විහෙදරපත් වෙයි කියලා මම අහන්න තෝ ඉන්නවා. එහෙමනම් ඉන්දියාව මේ ක්‍රම එකක්වත් හරියන්නේ. තමන්ට අහන්න බැයි නම් ඔය ළඟ ඉන්න තමන්ගේ හිතවතෙකුට කියලා අහන්න. සබ්බ්‍රාහ්මචාරී අනි බිද්දුවරහ කියන්න. අනි වත්නම් මේ වුණාහතෙන් අහන්න බැහැ ඌවත් අහන්න. එහෙම හරි කියන්න. ඒත් නිහඬයි. ඇයි මානිනී නිහඬව ඉන්නේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරපු ගැස්ස මේක ඇත්ත බව මනාසී දැක නැතුව වැටෙනවා පේනවා දැනෙනවා ඉතින් මොකද අපි අවහන්සෙන් අහන්නේ ආල දෙයක් නැහැ නේ ඉතුරු වෙලා මේක මනාසී ඇත්ත ඇටි ආකාරයෙන්ම වැටෙනවා ඒක හේමමයි කියල ඒක අපි නිහඬවයි මේ කාරණේ අහලා ආනන්ද හාමුදුරු කියනවා ස්වාමීනි මේ බිත්තුන් වහන්සේලා 504 මම නම් හිතනවා ඔක්කොම මාර්ගඵලලාභී වෙන්න කියලා එන්න බුදුදාන මහත්මිය දේශනා කරනවා ඔබ ඔබේ තර්කයෙන් කියන්නේ. යම් න්‍යායකට අනුව තර්ක න්‍යායෙන් ඔබ ඔබ කිව්වා. ඒක හරි. නමුත් මම මේ තර්කයක කිහිල්ලා නෙමෙයි කියන්නේ මට වේද දර්ශනේම පේනවා. මෙතන ඉන්න අන්තිම පාඩින් ඉන්න වික්ෂුව සෝතාපන්න ඵලයෙන් ගාතයි. මොකක් නිසාද? පරිත්‍යාගපාදයෙන් අවබෝධයලා තියෙන ගැටයක් නේ. ඉදෙන්නපත් වෙනා නම් ඒකාන්තයෙන් සෝතාපන්න ඵලයේ හෝ න්‍යායයි. ආනන්දක තේරුම් ගන්න. එනම් සෝතාපන්න වෙන්න ඕන නම් ඉනිහාට යන්න මොකද දරගත යුත්තේ? පරිච්ඡ සමුප්පාදිය හැදෙන හැටි සහ ගෙවෙන හැටි. උද්‍යාවිය හේවත් අනිත්‍ය. අනිත්‍ය දැකන උද්‍යාවිය දැක්කා. උද්‍යාවිය දැකන පරිච්ඡ සමුප්පාදිය නැගින හැටි සහ ගෙවෙන හැටි දැක්කා. ඥාන ගෝචර ඔයිටි දැකන පරමපතේ අහිත්‍ය යනුගේ ආධාරයක් ඕනේ නැහැ. සෝතාපන්නෙන් ඉනිහාට පූර්ණ කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ ටික තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ විදිහ ලකින්ද කිය. එනම් මේ පෙර නොවැසු විරෝධහ ඉන්කේනත්තේ අනිත්‍යා කියන උපාද වායත්තේ අනිත්‍යම එක පොතක විග්‍රහ කරනවා. තවත් ඒ යතු වර්ග වෙනවා මොකද්ද? අනිත්‍යං කයක් තේන, දුක්ඛං භයක් තේන, අනත්තං අසාරකත් තේනන්ති. අනිත්‍ය දුකාත සොරපු හැටි. අනිත්‍යං කයක් තේන ලෝක සම්මත වදනේ මොකද්ද? හේ කියන්නේ ගේ විලයන් ආවැල දෙක. ඕක තමයි අද භාවිතා කරන් තියෙන්නේ. හේනා වැනසෙනවා කියන අත්‍යං හේය කියන එක ගත්තා. ආරේ විනේ කියන පෙර නොයසු විරු දහම. හේ කියන අත්‍ය වෙන එකක් තියෙනවා. ආලේ විනි මොකද සේ කියන්නේ සේ බලා ගන්න පරිත්‍ථ සමපාදයෙන් දකින්නව සේ කියන්නේ මොනවාද යම් තත්ත්වයක පුද්ගලයාට පහත් භාවයක් විනාශයක් හට ගන්නවා නම් යවකි යමක් ඇසුරි අන්න ඒවා සේ දහම් අදත් තියෙනවා මොනවාද අය දහම් සහ වැය දහම් කියලා දෙක යමක් යමක් නිසා තමයි පාඩුවක් නම් සිද්ධ වෙන්නේ පිරිහීමක් නම් වෙන්නේ බරකට නම් සිද්ධ වෙන්නේ දුකක් විදිහට නම් සිද්ධ වෙන්නේ ඒ සියලු වාද්‍යෙම හේ දහම් වලට වැටෙනවා. එනක් හේයින් අයින් වෙන්න ඕන. හේයාර්ථේ තමයි අනිත්‍ය කිව්වේ. දැන් මොනවද හේ? කොතනද හේ දැනගන්නේ? පරිත්‍යාගපාදේ බලාගෙන යනකොට. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියන දේ තමයි වැටෙන්නේ. ඒවා තමයි හේ. ඔන්න ඔය හේට වැටෙන්නේ මොනවද තිබුණොත්ද? ජාති පහළ වුණොත් එනා ಜಾති කවදාවත් හේ ධර්මය හා සම්බන්ධ වෙන්නේ නැහැ මිසක් ගණන් ගන්න ගන්නේ ඒවා නෙමෙයි. නිසි කියලා ගන්න වටින්නේ නැහැ ಜಾති. එනා ಜಾති නිකන් පහළ වෙන්නේ නැහැ හේතුවකින් පහළ වෙන්නේ බව නිසා. බව නිසා දෙන ප්‍රතිඵලයේ ಜಾති නම් ඒකේ ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නම්. එබඳු වන්නා වූ භවයක් හේ කරනවා මිසක් හේත වැටෙනවා. ඒක ගන්න වටින්නේ නැහැ උසල වටින්නේ නැහැ හොඳයි කියලා ගන්න වටින්නේ නැහැ. අන්න දකින්න හේ දකින්නේ නැහැ. අනිත්‍ය කයක් තියෙන දකින්න හැටි. සත්‍යයෙන් අනිත්‍ය දකින්නවා කිව්ව එකයි. මොකද අනිසි. ඉතිර නැති කතාව නෙමෙයි ඔය කියන්නේ. ඒස අනිසි. භවය අනිසි. නිසිද අනිසි. භවේ නිසි කියන්නේ මොන හේතුක් තියෙන හේතු.
ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසෙන් නම් මුල පුරන්නේ භවෙයි. ඒකෙන් ජාතිය පහල කරලා ජාතිය නිසා ජරා මරණ පහල වෙලා ඒ ශෝක පරිදේව වලට එනවල. ජාති තනිසි නම් ජාති පහල කරන්නා වූ භවය තනිසි. භවයෙන් අවදාවත් විමුක්තිය දෙන්නේ නැහැ. දුක ගින දෙන්න මුල් වෙනවා, දුක හේතු වෙනවා නම් ඒ මූලික වෙන කාරණා අනිසි විදා නිසි නැහැ. අන්න අනිසි තෝරා ගන්න හැටි, අනිත්‍ය තෝරා ගන්න හැටි. භවය අනිත්‍යයි කියන්නේ ඒකයි. භවයේ නිකං හටගන්නේ උපාදාන සත්‍යයෙන් හටගන්නේ. එහෙනම් උපාදාන සත්‍යයේ ප්‍රතිඵලය මොකද්ද? අවසානයේ ජරා මරණ ශෝක පරිදේ දුක දොන උපායාසයෙන් කෙලවර කරන එකක් නක්. උපාදානයේ පරිහරණය කරන එක නිසිදා නිසිද? උත්තරේ ඥානවන්තව ඉදොර අනිසි. අනිත්‍යයි. එහෙනම් උපාදාන නිකං හටගන්නේ මොකෙන්ද හටගන්නේ? තණ්හාවත්‍ය උපාදාන. නැත්නම් තණ්හා මුල්ල තමයි ටික හටගන්නේ. නැත්නම් තණ්හා මුල් වෙලා හටගත්තේ කී අවසානයේ ජරා මරණ ශෝක පරිදේ දුක දොන උපායාසයෙන් කෙලවර කරනවා විදා. විමුක්තියක් ලබා දෙන එකක් නෙමෙයි නා. තණ්හා නිසිදා නිසිද? තණ්හා නිසි. එන්න අනිත්‍යයි. ඔන්න අනිසි අනිත්‍යයි කියන්නේ හේතුව. තණ්හා කොහොමද හටගන්නේ? වේදනාපත්‍ය තණ්හා. යම් වේදනාවක් ඇත්නම් සුඛ වේදනාව මුල් කරගෙන අතල ප්‍රකාශ කරන්නේ. ඒ වේදනාව මුල් කරගත්තා වේදනාව පස්සේ යනකොට තණ්හා උපාදාන ඇතිලා භව ජාති ඇතිලා ජරා මරණයට ගොතුරු වෙන්න සිද්ධ වෙනවා. එවන්දු වන්නා වේදනා පසුපස යාම නිසිදා නිසිද? ඥානවන්ත පිළිතුරක් දෙන අනිසි නැත්නම් අනිත්‍යයි. ඊට පස්සේ අහනවා වේදනාවට මුල් වෙන්නේ මොකද? ස්පර්ශය. නිකම්ම නෙමෙයි, අවිද්‍යාව නිසා හටගත් සංස්පර්ශ. අවිද්‍යාව නිසා හටගන්න යම් සංස්පර්ශයක් ඇන්නා. එයි අවසානිය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාසයෙන් කෙලවර කරන අපිට විමුක්තිය ලබා දෙන්නේ නැත්නම් සංස්පර්ශ පරිහරණය නිසිදා නිසිද? ඥානවත් පිළිතුරක් තියෙනවා. වල අනිසීවත් අනිත්‍යයි. ඔන්න නැගින හැටි. ස්පර්ශ මොකක් නිසාද හටගන්නේ? සලායතන පත්‍යා පස්සෝ. සලායතන නිසා ස්පර්ශ හටගන්නේ. ඒ නිසා වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ හටගෙන ඔය කියන්නේ ශෝක පරිදේ දුක් දොන උපායාසයන්ටපත් වෙන්නේ. වෙන සැකසිල්ලක් දෙන්නේ නැයි, මුක්තියක් දෙන්නේ නැහැ. එහෙනම් ඒ සංස්පර්ශයේ විස්පර්ශයේ සංස්පර්ශයක්. ඒ සංස්පර්ශයේ නිසිදා නිසිද? උත්තරය ඥානවන්ත උත්තරේ අනිසිව අනිච්චයි. මේ සංස්කාරවල මේ සලායතන. ඒ සලායතන මොකක් නිසාද හටගන්නේ? නාම රූප පත්‍යෙන් සලායතන හටගන්නේ. දැන් නාම රූප පත්‍යෙන් හටගන්නේ අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන උපායසින්ද විමුක්තියක් නෙවෙයි නා. අසහනකාරී දුක්ගලක් නම් හටගන්නේ. අන්නේ යාතියේ නාම රූප පරිහරණය කරන දෙනක නිසිදා අනිසිද? නිගමනේ ප්‍රඥානවත නිගමනේ කියපා. කිව්වොත් මොකද කියන්නේ? අනිසිව අනිච්චයි. අන්න අනිත්‍ය කියන එකේ අර්ථය. ඉතිර කතාවක් අපිට නෑ උතන. දැන් පරිහරණයෙන් නිසිදා අනිසිද කියපහම ප්‍රඥා ගෝත්‍ර උත්තරේ වුණා. මොකද අපිට ඕනේ මේ ඉතිර නැද්ද කියන ප්‍රශ්නය නෙමෙයි. අපිට ඉතිර උනත් වැඩක් නෑ, නැත්ත් වැඩක් නෑ, ගන්න වැඩක් නෑ, නායකත් පැත්තට දාන්න ඕනේ. ඒකයි හොයාගන්න ඕනේ. නිසිදා අනිසිද පරිහරණය. අන්න ඒකයි දකින්න. මේ ක්ෂයාර්ථයෙන් මේ බලන්න කිව්වේ. අනිත්‍යං කයක් තේන කියන එකයි මේ පින්නේ. ක්ෂයාර්ථයෙන් මේ ඔකරම යන්නේ. විමුක්තියක් ලැබෙන අර්ථයක් ඔතන නෑ. මුඛ්‍යාර්ථයයි ක්ෂයාර්ථයයි දෙක. මුඛ්‍යාර්ථය කියන්නේ විමුක්ති මාර්ගය. විමුක්තිය ලැබෙන එක නම් හොඳයි. අනික නම් අනිසි. දැන් ඔතින් ගන්නවා මොකේද? අන්න සලආයතන කියන නාම රූපයන්ට ගියා විඥාන පත්‍ය නාම රූප. විඥාන පත්‍ය කියන්නේ හට ගන්න ප්‍රතිඵලය මොකද? නාම රූප ආදිලා එකකින් සලආයතන, එකකින් ස්පර්ශ, එකකින් වේදනා, සංඝා උපාදාන, භව ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දෝෂ උපායාසයන්ගෙන් කෙලවරණය කරන හම්බ වෙන්නේ. ඒ බදු විඥාන ගොඩනගාගෙන ඕපස් යන්නේ එක නිසිද අනිසිද? තීරණය මොකද්ද? අනිසි ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙන්න වෙනවා. අනිත්‍යයි විවේකයි. අනිත්‍යයි. විඥාන අනිත්‍යයි. එහෙනම් විඥාන මොකක් නිසාද හටගන්නේ? සංඛාර පත්‍ය විඥාන, සංඛාර රෝධා විඥාන. විඥාන නිකන් හටගන්නේ නැහැ, සංඛාර වලින් හටගන්නේ. සංඛාර රෝධා විඥාන නිරෝධයි. එහෙනම් සංඛාර පත්‍යෙන් විඥාන හටගන්නවා නම් සංඛාර පරිහරණය නිසිද අනිසිද? අනිසි හේවත් අනිත්‍යයි. ඉස්තිර කතාවක් නෙමෙයි කියන්නේ අනිසි. නිසි නෑ. මොකක් නිසා නිසි නෑ කියන්නේ? ඒකේ අවසානයේ ජරා මරණ ශෝක පරිදේ දුක දෝමන උපායසය ගුණ කර කෙලවර කරන අපිට කිසි දවසක විමුක්තියක් ලබා දෙන්නේ නැහැ, සැනසීමක් ලබා දෙන්නේ නැහැ. තවත් වෙනවා විතරයි. මෙන්න මේක තෝරා ගන්න. ඒතර මේ ආකාරයෙන් බලන්න. විඥාන සංකාර වලින් හට ගන්නවා. ඒ සංකාර කියන්නේ රාග සහගත, දේශ සහගත, මෝහ සහගතව හිතන කියන කෙන වැඩ පිළිවෙල. ඒක නම් අවිද්‍යාවේ වැඩ පිළිවෙල හිතන කියන කෙන වැඩ පිළිවෙල. ඒකේ අවසාන ප්‍රතිඵලයේ වශයෙන් ඉන්නේ ඔය කියනවා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස උපායාසයෙන්පත් කළා අනාථී කියලා කෙලවර කරනවා මිස කලාතීකින් කෙලවර කිරීම මිස විමුක්තියක් නෙවෙයි නා. එවඳු වන්නා වූ හිතවිලි ක්‍රියාවෙන් යලි යලි පරිහරණය කරගෙන ගොඩනගන එක නිසිද අනිසිද?
අනිසි වත අනිච්චයි. ඉතිරිය කතාවක් නෙමෙයි කියන්නේ. අනිසි අන්න අනිච්චයි. එහෙනම් ඒක හදගන්නේ මොකක් නිසාද? මෙහෙම හිතන එක, මෙහෙම කියන එක, මෙහෙම කරන එක කොච්චර හොඳ, කොච්චර වැදගත්දයක් ලෝකේ පහළ වෙනවා කියලා ගතා විද්‍යාව. අවිද්‍යාව විවෝකයි. මේ ලෝකේ ජීවත් වෙලා ඉඳන් නම් කොච්චර හොඳ, සැප විඳින්න නම් කොච්චර හොඳ, මෙහෙම කටයුතු කරපුවාම අපි හොඳ ගියක් හදාගත්ත හැකි නේ. මේ විදිහට මහන්සිලා වැඩ කරලා කමක් නැහැ. ඊට පස්සේ අපිට හොඳ ජීවත් වෙන්න පුළුවන්. මෙහෙම කවුල් ජීවිතයක් ගත කරන්න දෙන්න නැහැ. සිසුරන් වෙලා ලෝකයක්ම වාගෙන. ඉතින් මහ කුණු ගොඩක් මහ වටිනා දියක් කියලා හිතාගෙන ලෝකය හැනම්කද? වටිනවා කියන අවිද්‍යාවේ නිගමනයක් තියෙනවා. එහෙනම් අවිද්‍යාවෙන් හට ගන්නා වූ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ මොනෝකයි? ඉතින් සංඛාර ගොන්නාගෙන නිසිත අනිසකම ඔතෙන් එක සංඛාර අනිත්‍යයි කියලා නම් අනිසි කියද දැක්කල වාසේ. කොයින් අවිද්‍යාව කිතුරුයි? නිසි කියන්නේ අවිද්‍යාව. තියෙද? අනිසි කියන්නේ විද්‍යාවේ තියෙන ප්‍රඥාවේ තියෙද? ප්‍රඥාවේ තියෙන පච්චම පාටි කොයි ටික දැක්කල වාසේ. ලෝකේ අනිත්‍යයි කියලා දැක්කා. පරිහරණයට නිසි නෑ. කොච්චර ආස්වාද දුන්නත් මහ භයානකයි. එහෙනම් මොකද වෙන්නේ? ඔය පස්සෙන් ගියොත් ඔන්න ඔය දුකට වැටෙනවා මිසක් කවදාවත් අපිට හැඟවිලා තියෙන දුකට වැටෙනවා. ආස්වාදී නිසාක පින්නන්නේ නැහැ රවට්ටනවා. හරි වටනාදියක් කියලා රවට්ටසවට්ට. ධාර්මයේ දුකට ඔන්න හැඟවිච්ච එක. ඔන්න හැඟවිච්ච එක දිහා ඕකට කියනවා ඔය පංචකාම ආස්වාදිය මුල් කරගෙන පියයි මනාපයි කියන හැඟීමට වහල් වෙලා අවිද්‍යාවේ තීර්ණීට බැහැලා සංඛාර ගොන්නගල ඔය යන වැඩ පිළිලා තියෙනන් ඔය ඔක්කොම අනිසි නිසි දෙයක් නෙමෙයි. ඇයි අනිසි කියන්නේ? ඕකෙන් අන්තිමට ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායාසී ගොන්නගල හිතන් කෙලවර කරනවා මිස සත්‍ය අවිද්‍යාවේ යලි යලි ගොන්න සාකල් දුකම ගොඩනගෙනවා මිස සැනසුමක් හම්බෙන්නේ නැති නිසා අනිසි. මොකද වෙන්නේ? අනිසි වැඩ පිළිලා පස්සේ හේවත් අනිච්ච වැඩ පිළිලා පස්සේ ගියොත් මොකද ප්‍රතිවලි? යදානිච්ඡන් තන් දුක්ඛා යමක අනිසි නම් ඒකෙමයි දුක ඉන්නේ. ඒකයි දුක. මොනාර්ථයෙන්? දුක්ඛම් භයාර්ථයෙන්. භයාර්ථයෙන් ගන්න. කොහොමද බය වෙන්නේ? මොකේද බය වෙන්නේ? ওই දුක කවුරුවත් අල්ලා ගන්න කැමති නෑ. ඒ වුණාට කැමති දෙයක් තියෙනවා. දුකට හේතු වෙන මූලක් තියෙනවා. අවිද්‍යාවෙන් මුල් කරගෙන හට ගන්නව වැඩ පිළිවෙල. ඒක නම් හරියටයි. ඒක දුක නම් ලෝක සත්‍යයෙන් දරන්නේ නෑ. එහෙනම් මොකෙන්ද ප්‍රිය කරන්නේ? පංචකාම ආස්වාදී යුත්ත නිසා. ලෝකී ආස්වාදයක් විද්‍යාමාන නිසා. ඒ ප්‍රියමනාපයක් ලෝකේ තියෙන නිසාම ලෝක සත්‍ය අසංහාවෙන් ඇවිල්ලා ඉන්න ක්‍රියාත්මක වෙනවා ප්‍රතිසම්පාද ක්‍රියාවලියදී. ඔන්න ඒ නිසා හරි භයානකයි මේ සංහාව. ඔන්න ආස්වාදයේ භයානක. ඒ නිසාම අනත් සංසාරයේ අනත් දුක් විඳි ආස්වාදයේ ගැටි වෙලා. වහල් වෙලා. එහෙනම් භයාර්ථයෙන් දකින්නේ කිව්වේ මොකද්ද? ඔන්න ඒ ආස්වාදයේ හරි භයානකයි. මෙන්න මේකයි දැකේ. ඔන්නෝක දැක දාට පෙර නොයසු විරු යමක් දැක්කා. මොකද්ද? පංචකාම ආස්වාදිය හරි සුවයි හරි වටිනවා කියන එකේ හිදී. අවිද්‍යාවේ තීරණේ. බුදුබණ අහලා හිටන් තේරුම් ගත්ත විද්‍යාවේ තීරණේ. ඒක මහා භයානකයි. වටිනා එකක් නෙමෙයි. මෙච්චර කල් අපි හිතුවේ නැහැ. ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුඛායති යන්තරමක් විඳලා විඳින්න බුලුනේ මොකද්ද? ඔන්න ඔය මහා කාලකන්ණී ආස්වාදිය පස්සේ ගිහිලා ඉතින් වැටිච්ච ඌවලට අහුවිච්ච කොටු වෙච්ච එක. ඒ කොටු වෙච්ච එක නිසා තමයි මෙච්චර කාලයක් දුක් විඳින හිද්දේ අනන්ත සංසාරී දුක් විඳින්නේ. තවත් මොකක්ද දින අදහස්? විඳපා විඳපා. ඕක හරි හොඳයි. මේක තමයි තවත් දින අදහස්. මේ අදහස් කවුරුවත් දින දෙයක් නෑ වහල් කරන්නේ ඔබ. මෙන්න මේකට වහල් වෙලා ඉන්න එක මහ භයානකයි. දුක්ඛම් භයත්තේන. දුක දකින්න ඕනේ මෙච්චර කාල සැපයි සැපයි කිව්වේ. එනිසා කියනවා පංචකාමයේ අදිවචන. කාමයට බය යනු කාමයේ නමකි. දුක යනු කාමයේ නමකි. පංචකාමයේ නමකි. උල යනු පංචකාමයේ නමකි. ගඩ යනු පංචකාමයේ නමකි. මෙහෙම නම් තියෙනවා පංචකාමයේ. එහෙනම් සාතන් වහන්සේ දුකින් මිදුණා කියලා තර්ක කරනවා ලෞකික අදහස අරගෙන. එහෙනම් බුදුහාමුදුරනේ කල්පේට උසගෙන ගියා කියන්නේ. දෝලා විද්‍යාව. දුක තියලා නැත්ද තැන්ලි හොදලනකොට. කොයිද මිදිලා තියෙන්නේ? අන්න ලෝක සම්බන්ධ කතාවල දුක මිදෙච්ච එක යන ගියා විතරයි. ආරිවිනේ දුක කිව්වේ මොකද? දුක යන පංචකාමයේ තනම. බුදුරණාහි දුක මිදින එක බොහොම වැදගත්. මොකෙන්ද මිදින්නේ? පංචකාම. පංචකාමී නැවති දුකෙන් මිදුණා.
උන්වහන්සේ රහතන් වහන්සේට බය නැහැ. මොන බයයි? බය anu පංචකාමී නම. පංචකාමී නම් බය නැහැ. එන්න රහතන් වහන්සේගේ නිබ්බය වාරු. ඉතින් මේ මේ අර්ථ හැඟවිලා තියෙනවා. ඉතින් අපි විවිධාකාර අදහසින් හොයනවා. ලෞකික අදහස් වලින් අර්ථ හොයන. මේ ධම්ම අර්ථ ඇහිල යනවා. ඊළඟට අර්ථවාද වතු වෙනවා. තේරුම් ගන්න බැරි වෙනවා. මේවා තෝරගන්න මේ දුක්ඛ ආරි සත්‍ය දකින්න හොඩ. මොකද්ද දුකයි කියලා දකින්නේ? පංචකාමී දුකයි කියලා දකින්නේ. ඒක දකින්න පරිත්‍යාගපාදී නැන්නම් බෑ. කොහොමද ඒක දුකයි කියලා දැක්ගන්නේ? මහා භයානක ආර්ථී. භයානක ආර්ථී කොහොමද දකින්නේ? සැපයි සැපයි කියලා තමයි එන්නේ. ආස්වාද වශයෙන් එන්නේ. ඒ නිසා තමයි මේ උගලට කොට වෙලා දුක් විඳින්න වෙන්නේ. ඒකනේ මහා භයානක. ලස්සන සෙල්ලම් බලුවක් ඇතුලේ බෝම්බයක් හයි කරලා හිටා. වඩපිටාවේ ළමයි 25 30 කියද්දි මොහොතකින් මැරලා අතපය කැඩලා මැරලා විනාශ වෙන මහා දරුණු බෝම්බයක් හයි කරලා. හොඳ ලස්සන සෙල්ලම් බලුවක් පාරයි ඉඳියා තියන ළමයි ඉස්කෝලේ යනවා. දැන් හරි ලස්සනයි කියලා ළමයි පොර ගන්නවා ඔහු ගන්න. දාන්න කෙනෙක් හිටියොත් පුතේ මහා භයානකයි යන්න එපා වැත්තටවා. කොහෙද භයානක වෙන්නේ අර ලස්සන බලන්න. පොඩියෝ කියන. දැන් ලස්සන භයානක නැද්ද? ලස්සන හොඳ වෙයි කියොත් එහෙම ඔය වාසියන් දෙව මහ ගින්න පොතන තියෙන වහ දුක ගින්න මහ විනාශයක් වෙනවා ළමිනියන්ට දැක ලසන තියෙන ලොකරකට දෙන්නපා. මේක ඇතුලේ තියෙන බෝම්බයක් බව දන්නවා දන්න කියලා ඔහොමයි කියන්නේ. යන් ධර්මයේ මේක තේරුම් ගත්තා නම් පිළිගත්තා නම් අනික් කෙනෙක්ට කෑ ගහනවා යන් දෙපා ලසන දිනන ලොකල් ලා දෙව. ඔක මහ භයානකයි. ඔක බෝම්බයක්. ඔක රවට්ටන්න හදලා තියෙන බෝම්බයක්. ඔක සැපක් නැහැ. ඔය පස්සේ එහෙම කියුත් මහ විනාශයක් වෙනවා. අන්නේ දැක්කා වගේ තමයි බුදුරජාණන් වහන්සේ වෙන්නු දහම දැක්කම අපි දුක්ඛම් බයත් තියෙන දැකලා දුක් ආදී සත්‍ය දකින්න. පෙර නොඇසු විරු ධර්මයන් නොකයි. කවුරු මේ සංසාරේදී ඇහුවා නම් මේ පංචකාමිය දුකද? පංචකාමිය බයද? මොන බයද? ඕකනේ අපි මේ පොර කාගෙන යන්නේ. ඔයාගෙන යන්නේ ඕක යන්නේ. තරණ කරන්නේ ඔක්කොම ඕකද? මේක ලැබුණ කොච්චර සුවද? අපි ඉඳලා තියෙන්නේ ඕකේ. පෙර නොඇසු විරු ධහමක. ඕක සුව නෑ භයානකයි මහ දුකක්. මහ විනාශයේ මුලක්. ඕක අහලා නැති ඕනෝ දැනගත් දාර කියන චතුරාර්ය සත්‍ය දුක්ඛාරිය සත්‍ය දැක්කා. දුක්ඛාරිය සත්‍ය දැක්කම සත්‍ය දකින්නේ දුකල හේතුවක් දැකලා, නිරෝධී ලැබෙනවා සාන්තියක් දැකලා, මාර්ගයක් දැකලා වඩලා ඉවරයි. වැඩිම මට්ටමට චතුරාර්ය සත්‍ය දකින්න. දැන් පළවෙනි දර්ශනේ සෝතාපන්නා කියන්නේ මූලික දර්ශනේ දැකලා වප්පි. ආයි ලෝක සැක නැහැ. යථාර්ථය ඔකයි. පංචකාමී දුකයි කියන්නේ හේතුව මේකයි කියලා දකින්න. දැන් ආස්වාද මාත්‍රි ලෝකයේ අවදින සුවේ ඒක නෙමෙයි මේ කියන්නේ ඒ ස්වභාවයේ තියෙනවා. ඒ ස්වභාවයේ පස්සේ ගිය වටන මහා භයානකත්වයේ දැකලා දුක්ඛම් බයත් තියෙන කියා තෝරා ගන්න. භයාත්මේ දුක දකින්න. එතන මොකද වෙන්නේ? අනාත්මයි. ආත්ම නැහැ කියලා අනාත්මයි ඒකයි කියලා කියනවා. ආත්ම ඇත කිව්වොත් මොන දෘෂ්ටිය දැකුවාම කියනවා? ඒක ආත්ම ඇත කිව්වොත් සාස්වත දෘෂ්ටිය. ආත්මය නැහැ කිව්වොත් උත්තේජ දෘෂ්ටිය තෝරනවා. ඇත යනු ඒකාන්තයක් නැත යනු ඒකාන්තයක් දුක්ඛ වශයෙන් ගත්තොත් ඇත යනු සාස්ත්‍ර දුක්ඛිය නැත කිව්වොත් උච්චය දුක්ඛිය ඔය දෙකම වහි නැතුව මාධ්‍ය තුනේ දතාවට යනවා ඇති යථාභූතය ලැබුවා කියලා දේශනා කරලා ඉන්නේ ඉතින් ආත්ම කතාවක් උතර නැහැ අවිද බුදුරන් වහන්සේ ආත්මයක් කියලා දැරුවත් ආත්මයක් නැද්ද දැරුවත් ඔය දෙකම උත්තර දුන්නේ ඕක නිවන්ไต කිය එකක් නෙමෙයි මේවා දැකීම වල ගෝචර වෙන්න සුදු පරිමාලයකට ඕකිනේ එනම් මොකද බලන්නේ අනත්තං අපාර කර්තේ නන්ති අපාර කර්තේ අපාරයි කියන හැටි අනත්ත රකින්න කොහොමද දැක ගන්න කියලා බලනකොට අපාර අර්ථයෙන් අනත්ත දකින්නවා කියල ගන්න හරයක් තියනවද නැද්ද කියලා බලනකොට බලනකොට පේනවා ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයට පත් කරන්නා වූ අනිසි දහම් දුක දෙනවා ඌවැය ගන්න හරයක් නැහැ කවදා තිමුක්තිය ලබා දෙන්නේ නැහැ. ඒවා පස්සේ කියලා විමුක්තියක් ලැබෙන්නේ අලාත වෙනවා මිස. අසාරත්වය පස්සේ කියලා මොකද ගන්න තියෙන හරිය. ඕක දැක්ක දාට අනත්ත දැක්කා. ආත්ම හතාවක් උතල නැහැ. අසාරයි. කය නම් අසාරය, භව නම් භයංකාරය. ඔය දින අංජ දුක වෙනුද? අලාත වෙනුද? මොකද අපේ දිවිච්ච හෙලාතුආවල දිවිච්ච දාම අර්ථ. ඔය සරණි කවි පොත්වල අදක් තියෙනවා. ඒක තමයි වෙන්නේ. කේනත් තේන අනිච්ච අපි ඒ කිව්වා වාගේ බුදුරන් වහන්සේ දේශනා කළේ පිළදහම අනිච්ච විග්‍රහ කරපු තැන තියෙනවා ගිරිවාරන්ත සූත්‍රයේ අපි ඉස්සරහ දැන් දුන්න කිව්වා
ඉතින් කතමාචායන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. ආනන්දේ මේ සියලු සංඛාරයන්ගේ අනිත්‍යයි කියන සංඥාව කොහොමද? ආනන්ද විත්තු අත්ති සබ්බ සංඛාරේසු අත්ති යති හරායති ජිගුත්ති අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. ආනන්ද මේ සංඛාරය පිළිබඳව අත්ති යති හරායති ජිගුත්ති මෙන්න මේ ක්‍රමෙන් අනිත්‍ය සංඥාව දකින්න. කොහොම අනිත්‍ය කතාවක්? ඉතිරි නැති කතාවක්. එතකොට අපි බුදුරන් වහන්සේ මේ අනිත්‍ය විග්‍රහ කරලා තියෙනේ කොහොමද? දැන් අපේ හිරාතුවා වලින් තමයි අත්‍යය තියවන්න වෙන්නේ. අර්ථය. ඕකට දැන් දීලා තියෙන අර්ථය ඒක ගැලපෙන්නේ නැති එක පොතේ තියෙන්නේ. අන්න ලෝවැඩ සංකලාව ගත්තාම හිරාතුවා වල තිබිච්ච විස්තර කරලා තිබිච්ච දහම් නිවැරදිව ලස්සන අර්ථය තියෙනවා. මස්ලේ නැතියට බලුලේව කන්නේ කුත් පිරුමක් ඵලයක් නොලබන්නේ ලිස්සී සැපතර ලොබ නොසිරන්නේ දුක් නොපෙන්නු මිස දුක්මයි වන්නේ ඔන්න අත්‍යය. ඇට වාගේ දකින්න උපා මොකද්ද? බල්ල මස් කටු ලේව කනවා. උන්ගේ බල විරින්නේ නැහැ. කෑදර කවුරු මොක ඉව අල්ලල කකා ලේව කකා ඉන්න හප හපා ඉන්න උගේම කට කැපෙනවා මිස. උගේම ලේ උට කැවෙනවා මිස. ඇට කටේ කොහෙද ලේ මා? උගේ බල විරින්නේ කොහොමද? හරියට මේ පංචකාම ආස්වාදේ පස්සේ යන එක. හරියට මස්ලි නැති ඇට බල්ල ලේව කනවා වගේ වැඩක් කරන්නේ මේ වැඩක් නැතිව පස්සේ ගිහිල්ලා. ඇසුරු කර කර නගලනවා. කවදාවත් අසහනීය පත්විතාවතාවත් අසහනීය ගුණ නැගිනා නිසා තෘප්තියේ පත්විතාව පූර්ණ වීමක් නැහැ සත්‍යයේ ගුණ. පත් එක ආපස්සේ ගිහිල්ලා. අන්න අතීයේ අනිත්‍ය ස්වභාවය. එනවා යන්න නිසි නැහැ. දෙන්නේ අසහනීය නම් හරයක් නැත්නම් ඒ වාසේ අනේක නිසිද? අන්න උත්තරේ ඉන්න අනිසි. උත්තරේ නම් ධර්මානුකූල අනන්විත උත්තරේ. එතල මොකක්ද අනිසි? හරායති හරහයති හරියක් නැහැ හරියෙන් තොරයි කියන එක. ඒකට දීලා තිනා බුදුන් වහන්සේ උපමාව. හරියට මේ සංඛාරිය කෙහෙල් කඳක් වගේ. කෙහෙල් කඳ කියන එකේ උපමාව මොකද්ද? හරියක් ඕන කරන මිනිස්සෙන් හරියක් ඇති ලීයක් හොයාගෙන කැලේට යනවා ඇද නැති ලීයක් හොයන්න හොද කඳක්. ආම් වෙනා ලොකු වැදින ඇටි කෙහෙල් කඳක්. කැලේ හැදෙන ගස්ජා කපා ගන්නවා කපාගෙන ඉවිල්ලා ඉතම මොකද කරන්නේ හොඳ හරයක් ඇටි ඇතුලේ ගන්න ඕනේ කියලා දන්නේ නැතුව මේක පතුරු වගේ දා. හැබැයි අන්තිම වෙලේ පතුරු වෙලා බලපුවා පතුරු ගොල්ල නිසා හරයක් වින්ද කෙහෙල් කන්දි. හරියට හරි වටිනා දෙයක් තියෙනවා මෙහෙම කළොත් මෙහෙම හිතුවොත් මෙහෙම කිව්වොත් මෙහෙම කළොත් කිය geki මිදු හිතනවා කියනවා කරනවා මේ ලෝකේ පති දුවදුවා පංචකාමියන් පාස්සු. හරයක් වෙන්නේ. කොරලා කොරලා අන්තිමට බලනකොට හම්බෙච්ච හරයක් නැහැ නිකම් ගිහිලා ගියා විතරයි. හරියට කෙහෙල් කන්දන් වගේ දන්නවද හරයක් නැහැ. හරායේ ජීගුච්ඡද මොනවද මේ ගන්නෙ? කොහෙද මේ අපි හිත තියාගෙන ඉන්නේ? ජීගු දෙකද? ජීගු කිය මලපුත්‍ර. මලපුත්‍ර වාගේ දණ්ඩහරයක් කොහෙද මේ? අපි පොරණ කියන හිත නියම මේ ලෝකේ හොදයි කියලා පොරණේ වහරියද? මලපුත්‍රා ගොඩවල් පස්සේ ආසාවෙන් දුවනවා වගේ වැඩ. කොයිද හරයක් අවද්ද හම්බෙන්නේ මලපුත්‍රා වල හරයක් කොයිද? මෙන්න මේ ටික දැක්කම පස්සේ අනිච්ච දැක්කා. ඔය ටිකමයි දැක්කේ අනිසි බව දැක්ක පරිහරණයට නිසි නෑ ඒ නිසා. ඔන්න ඒ කාරණාව වලින් වෙන්නලා තියෙනවා. මෙන්න මේක දකින්න ඕන අනිසි බව දකින්න. එතකොට මොකද වෙන්නේ? අසාර දකින්න ඕන අනත්ත අපාර කත්තේ නම් අනත්ත දැක්කා කියන්නේ ඕකයි. අනත්ත සහිතයි. අර්ථයක් නෑ. අනත්ත අනත්ත වචන දෙකක් තියෙනවා. භාෂා විසරදේ ලියන්න කියන පස්සේ තමයි ප්‍රශ්නේ මතුවෙලා තියෙන්නේ. ඉතින් බුදුරන් වහන්සේ පෙන්වන අනත්ත ඔය කියන්නේ අනර්ථය කිව්වොත් අනර්ථය කියන එකයි කියන්නේ. අර්ථ කියන්නේ අපිට හොඳයි කියලා වැදෙන්න අල්ලා ගන්න අත්තක් නෙමෙයි ඒක. අල්ලන්න හොඳ එකක් නැහැ අත්තේ. ඒක අනර්ථයි. ඊවත් දෙන හාවිනවට කියනවා අනර්ථ. අනර්ථ වලට හාවීමට කියනවා අනර්ථයේ හායනා කියලා අනර්ථ වෙන මහප්‍රාණය. අනත් හැදින්නේ ඒකම බලවත් වීම. සංහා වෙන එක උපාදාන වුණාම ඇති වෙනවා මහා බලවත් වෙනවා වගේ. අනත් බලවත් වුණාම අනත් වෙනවා. අනිත්‍ය කියනවා. ඉච්ඡසේ පවත්තන්න බැහැ. ඉච්ඡසේ පවත්තන්න බැදී තදින් බැදීනම් අනිත්‍ය වෙනවා. ඉච්ඡාවක් නැහැ. ඉච්ඡාවට ගැලපෙන්නේ නැහැ කියන්නේ. ඔය කියන වචන වල අර්ථයම හරි තියෙන්නේ. නිසා අනිත්‍ය පළවෙනි මංගල දේශනාවේදී
දුක කැපි වෙන මොකක් නිසාද ආපුවා යම් පිටන් ලැබති සම්පි දුක කියලා වෙන්නේ ඉච්ඡා කියන වචනේ ගන්න දෙයක් නෑ ලවන්න බෑ ඉච්ඡාව වැදිනවා ඉච්ඡාත් එක හාවිලා හොය හොයා යනවා ලැබෙන්නේ හරය මෙන්න මේ ස්වභාවය නිසා යම් පිටන් ලැබති තේ භාවයක් බලාපොරොත්තු වෙන ලැබෙන්නේ සම්පි දුක නන්නේ එකයි දුක මොනවද මේ ඉච්ඡා භාවයක් නොදෙන්නේ ජාති ධර්ම ජරා ධර්ම ව්‍යාධි ධර්ම මරණ ධර්ම මේවා එකක්වත් ඉච්ඡා භාවයක් දෙන්නේ නැහැ ශෝක ධර්ම පරිදේව ධර්ම දුක්ඛ ධර්ම දෝමනස් ධර්ම උපායාස ධර්ම කියන යමක් ඇත්නම් මේ එකක්වත් ඉච්ඡාත්වය හා සම්බන්ධ කරන්න බෑ මේවට කියොත් ඉච්ඡා භංග වෙනවා දුක විඳින සිද්ධ වෙනවා අන්න ඒවා අනිච්ච අනිච්ච ධහම් ඔන්න ඕකේ තමයි අනිච්ච පින්නේ පළවෙනි මංගල ධර්ම දේශනාව ඒක දේශනා කරපු සත්‍ය විභංග සූත්‍රයේ තමයි චතුර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විස්තරේ තියෙන්නේ. ওই දේශනා දුකෙන් අනිත්‍ය දුක්ඛ නැත්ත බලනකොට තිලක්ෂණයේ පෙන්වෙනවා අනිත්‍ය ඉච්ඡාදී නැති නිසා. දුක්ඛ ඒකයි. අනාත්ම කොහෙදී? අන්ත දෙක අනාත්මයි. අනාත්ම වංගිතයි. යෝ තායං කාම දුකල්ිකානි යෝගෝ. හීනෝ ගම්මෝ පොතුජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ. අනත්ථ නිවන් දැකලා තියෙන අනත්ථ දැකලා යෝචාය අත්ථ කිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ අත්ථ කිලමතාන යෝගේ දුක්ඛයි අනාරය අනත්ථ සංහිතයි එහෙනම් මොකද මේ අන්ත දෙක ඔය දෙකේ තමයි ලෝක සත්‍යය නිවන් දැකේ එකන් ඉන්නේ සතර ඔය දෙකෙන් අහක සැරිසරන්න දෙයක් නැහැ ඒසේතේ උභෝ අන්තෝ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතින අවිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී ආදී වශයෙන් විග්‍රහ කරා ඔන්නෝ යන්ත දෙකෙනක් වත් වෙන්නේ නැතුව ඕකෙන් අහක් වෙලා මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුළින් තථාගතයන් වහන්සේ අවිසම්බුද්ධත්වයට පත් වුණා මෙන්න මේ ආකාරයෙන් විදක්තනේ තුල අනිච්ච දුක්ඛ අනත්ථ මුල් කරගෙන නිවන් දැකලා තියෙන්නේ 18 කෝටියක් ටිකක් මේ පළවෙනි ධර්ම දේශනාවේදී එහෙනම් ඉතින් ඔය වාද දෙකෙන් තර්ක කරලා වාද කරන්න දෙයක් නැහැ පිළිස්සනේ වෙන්න දෙන්නේ නැහැ. අපි අහුවොත් එහෙම. ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි සත්‍ය විභංග සූත්‍රයයි දෙක. ධර්මයෙන් අලුද නිවන් දකින්න ධර්මයෙන් අලුද ඇහුවොත්. ආටවත් ඔප්පු කරන්න බැහැ සම්පූර්ණයි කියනවා විතර. මොකද හේතුව? මේ ධර්මයේ අංග සම්පූර්ණ කැටි වෙලා තියෙන බව. මේ වටා තමයි සියලු ධර්ම ගෙතිලා තියෙන්නේ නිවන් දකින්න ධර්ම. ඒක පැහැදිලිව කියනුම දීප්තක සාරී විසුණුහත්ක පිළිගන්නවා පිළිගන්න වෙලා තියෙනවා ඒක එහෙම වань න්‍යාය දාප ඒ නිසාම කවදාවත් එන අනිත්‍ය දුක්ඛ අනත්ථ දැකලා නිවන් දකින්න බෑ කිව්වොත් පුළුවන් කියලා ඔප්පු කරන්න බලා ඔය උත්තර දෙන්නේ එන අපිට ඕනේ නිවන් දකින්න හරයක් අපාරත්තයක් ලෝකෙ සමායි දැකලා අත්තරින් නොවැළී මිදී මේ ලබන නිවන් සාක්ෂාත් කරගන්න එකක් වෙන එකක් නෙමෙයි ඔන්න ඔය ටික තේරුම් ගත්තා නම් මේ ප්‍රශ්න ටික තේරුම් ගැනීම අත්‍යවශ්‍යම සියලුම දෙනාට යහපතක් සිදු වෙනවා මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා